රන්නේෆම් සුරන් නැලවෙන සුරය හිතේ තාලයට ආදරේ පබඳම විඳින්න කාටදයි මේ ඉන්න සතිය දවස් පහේම රෑ 7 ඉඳන් 10 වෙනකම් 10 වෙනකම් තුන් පැයක මිහිරියාව රන් සරරාත්‍රිය ආදරය සෙනෙහස පිරුණු රාත්‍රියක් මේ රාත්‍රිය රන්සර රාත්‍රිය එන තුරාවටම ඔබ මග බලාගෙන හිටිය කියලා මං හොඳින්ම දන්නවා වැහි පොදක් එක්ක ආදරණීය මතක සටහන් එකින් එක මතක් කරන්නයි සූදානම් වෙන්නේ අතීතය වර්තමානයේ අනාගතේ මේ සියල්ලම මතක් කරන්න නැත්තම් සලසුම් සකස් කරන්න හොඳම වෙලාව මේ වෙලාව. සමහරක් කලාවට උදේ ඉඳලා හවස වෙනකන් ඔබ වැඩ කරලා ගෙදර යනවා වෙන්නට පුළුවන්. එහෙම නැතිනම් ගොඩක් දෙනෙක් මේ මොහොතේදී විවේකී සුවයෙන් ගෙදරට වෙලා ඉන්නවා වෙනවා. ඒ විතරක් නෙවෙයි ලංකාවෙන් එපිට ඉඳගෙන www.runfm.lk කියන වෙබ් අඩවිය ඔස්සේ සුපුරුදු විදිහට මාව අහගෙන ඉන්න රන්සර රාත්‍රියේ පිළිබඳව බලාපොරොත්තු සහගතව ඉන්න ඔබවත් ආදරෙන් මතක් කරනවා. ඉතින් රන්සර රාත්‍රියට සුපුරුදු විදිහටම මේ ලෙන්ගතු බැඳියාව ගෙනෙන්නට හැමදාමත් වගේ ජාතිය මහා පහන් ටැබ ලංකා බැංකුව ඉන්නවා කියන එක මතක් කරන්නට ඕන. දැන් ඔබ කල්පනා කරනවා අද දවසේදී රන්සර රාත්‍රියේ ආදරණීය මතක සටහන් එක්ක ගීත තෝරන්නට ගීතය සමගින් බැඳියාවක් තියෙන බොහොම යවණීය අදහස් වලින් පිරිපුන් තරුණෙක් තම රන්සර් රාත්‍රියට ගොඩවදින්නේ. කවුද අද දවසේදී රන්සර් රාත්‍රියට එන්නේ? ප්‍රවීණ ඡායාරූප ශිල්පී හර්ෂ මදුරංග ජයසේකර. අයිබෝන් ඔබට. අයිබෝන් නරින්. අයිබෝන් ඔබට. හර්ෂෙදින් මේ දවස්වල කාලය ගත කරන්නේ කොහොමද? මේ දවස්වල ගොඩක් විවේක ලැබිලා තියෙනවා. ඉතින් ගොඩක් ගෙදරත් එක්ක පොත්පත් එක්ක සමාජීය වැඩත් එක්ක සහ හොඳ විවේකයක් අත්‍තරම් ගත කරනවා කාලෙකින් ලැබුණු විවේකයක් ලැබුණ අවස්ථාවත් එක්ක හොඳින් ගත කරනවා දෙවෙනි ඇසින් ලෝකයේ දකින්නට පුළුවන් පුද්ගලයන් අතරින් ඔබ ජාත්‍යන්තරයේ පවා දික්විජය කරපු තරුණෙක් මම හරිද ඔබ නිවැරදි කියලා හිතනවා එහෙනම් ඉතින් මේ පිළිබඳවත් අපි වැඩිතරතුරු කතා බහ කරමු මම වැඩසටහන ආරම්භයේම ඔබ ප්‍රවීණ ඡායාරූපශිල්පියෙක් කියන එක වගේ දැන් හැමෝම දන්නවා ඇත්තටම හර්ෂ හඳුනාගත්ත විදිහට හර්ෂ කියන්නේ කවුද? ඇත්තටම නලින් මම තාමත් මාව හොයනවා. ඇත්තම නම් ඒ මට මාව තේරුම් ගන්න අමාරුයි. මං හිතන්නේ අපි හැමෝටම වගේ. ඉතින් මම තාමත් කරන්නේ ඉස්සෙල්ලා මාව හොයාගන්න උත්සාහ කරන එක නිසා මම කවුද කියන එක කියන විදිහ ටිකක් අමාරුයි. නමුත් මම මෙහෙම කිව්වොත් ඔබ අහන්නේ මගේ පෞද්ගලික තොරතුරුද? පෞද්ගලික තොරතුරු වලින් අපි කතා පටන් ගමු. හොඳයි. මේ මැනමින් මම හර්ෂ මදුරංග ජයසේකර ඔබ කිව්වා. මගේ අම්මා මණිකේ ජයසේකර, තාත්තා කේකේ ජයසේකර, මට එක නංගි කෙනෙක් ඉන්නවා. ඒ වගේම මං විවාහකයි. මගේ බිරිඳ ගයත්‍රි පෙරේරා ඊරෙන් දෙන්නෙක් ඉන්නවා. ඔබ වැඩසටහනට මුලින්ම තෝරගන්නේ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි ගායනා කරපු ගීතයක්. මේ ගීතය මට මුලින්ම ඇහෙන විදිය ගැන හිතුවොත් මේ ගීතය මුලින්ම අපේ කනට දැනෙන්නේ කනට ඇහෙන්න පටන් ගන්නෙ මගේ ඉස්කෝලේදී මගේ දෙවෙනි ඉස්කෝලේදී නලින් මට මගේ පාසල ඔබට කියන්න අමතකුණා. මගේ මූලික අධ්‍යාපනය ලබන්නේ වරල්ල CWW කන්නංගර විද්‍යාලයෙන්. ඉන්පසු මම කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඉතින් මේ විද්‍යාල දෙක අතරම මගේ ජීවිතයේ සුන්දර මතක සටහන් රසක් ගොඩනගිනවා. මේ ගීතය මට මුලින්ම ඇහෙන්නේ මුලින්ම දැනෙන විදිහට මේක ඇහෙන්නේ මට නාලන්දාවේදී. නාලන්දාවේ තම හොඳ සංස්කෘතියක් තිබුණා. විශේෂම හොඳ බොදු පරිසරයක් තුල වගේම හොඳ රසවින්දනයට සහ කලාවට විශාල මඟ පෙන්වීමක් කරන හොඳ පසුබිමක් තිබුණා. හැමදාම උදේට ජනසන්නිවේදන එක්කෙන් ඉතාම හොඳ ගීත, සුභාවිත ගීත, දේශාභිමානී ගීත ප්‍රචාරය වෙනවා. අපි ඉස්කෝලේට ඇතුල් වෙන්නේ මේ ගීත ශ්‍රවණය කරමින්. පාසල ආරම්භ කරනකම්
ඒ මොහොත ගත වෙන්නේ මේ ගීත ශ්‍රවණය කරමින්. ඉතින් ඒ නිසා නිතරම අපිට ඒ කාලේ හොඳ ගීත රසවින්දනයක් අපේ මිතුරු සමාජය තුළ අපි අතර තිබුණා. ඉතින් මේ ගීතය අන්න එහෙම ඇහෙන ගීතයක්. පරදී ගැඹරේ තුන්යම ගුණේ නුඹගේ දේ අතර දිරිය වඩන්නයි. ඔය ඉස්සර වචන ටිකක් විතරයි මුල් කාලෙදි මේක ඇහෙනවා. මේක දෙවෙනි කොටස් ඇහෙනවා. පස්සේ මේක කටපාඩම් වෙන තරමට ඇහෙනවා. මේ මහනොට මේකේ ගැඹුර දැනෙන්නේ ජීවිතේ එකක් ගත කරනකොට. ඇත්තට මම මේ ගීතය තෝරගත්තේ නලින් මගේ තාත්තා වෙනුවෙන්. මොකද තාත්තාමයි අද මෙතන මේ මම ඉන්න තැන පිටිපස්සේ ඉන්න යෝධ සෙවණැල්ල. ඉතින් ඒ වෙනුවෙන් සහ තාත්තා සහ මගේ තියෙන සම්බන්ධය ගැන කිව්වොත් පිළිදෙන වැඩි කතා කරන්නේ නැහැ. ඒකේ අනිත් පැත්ත අම්මයිමයි ගොඩක් කතා කරනවා, ගොඩක් සමීපයි. හැබැයි තාත්තයිමයි සමීප නැතුව නෙමේ, අපි දෙන්න ගොඩාක් සමීපයි. නමුත් ඒ සමීපතාවය ප්‍රකාශ වෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම පිටිපස්සේ අපිට හිටිය ලොකුම හයිය තාත්තා. මම අද වාහනයක යනවා. නමුත් තාත්තා තාම බස් එක යන්නේ. හැබැයි තාත්තාගේ වාහනේ මට දීලා එයා බස් එක යනවා. මේ ජීවිතේ පිටිපස්සේ අපිට ගොඩක් දේවල් දුන්නේ තාත්තා. අපිට මේ තැනට එන්න මාර්ගය හැදුවේ තාත්තා. ඒකම මේ සින්දුර හරි කැමති. මේක තියෙනවා. අවුවට වැගිරෙන දාබිය වැස්සේ කළුගල් තලලා මහ මං තැනුවේ නිවහල් ලොවකට නුඹට වඩින්නයි. අද මම මගේ ශේෂ්ඨය තුළ මම ඉන්න භූමිය තුළ පය ගසා ඉන්නේ බය නැතුව. ඒ තාත්තගෙන් ලැබිච්චි ඒ ශක්තිය නිසා. ඉතින් ඒ තාත්තා වෙනුවෙන් මට තාත්තට කියන්න බැරි දේවල් අද මං කියන්න බලාපොරොත්තු වෙනාලින්. මොකද මම එයයි වැඩි කතා කරන්නේ නැහැ. අවශ්‍යම දෙයකට ඇරෙන්න. ඒ වුණාට අද ඔබට මේ දුන්න අවස්ථාව මට කතා කරන්න අවස්ථාවක් නලින්. කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ නුඹගේ තැතට දිරිය වඩන්නයි. සුහුඹුල් අත්පා යදලු කරන්නයි කිරිකටි පුතුනේ. අවුවට වැගිරෙන දාදිය වැස්සේ කළුගල් තලලා මහා මං තැනුවේ නිවහල් ලොවකට නුඹට වඩින්නයි කිරි කැටි පුතුනේ. කිරි කැටි පුතුනේ කම්හල් ඇතුලේ දතිරෝ දෙත ගත ජීවය දුන්නේ නව මිනිසකු නවලුවට පුදන්නයි කිරි කැටි පුතුනේ. කිරි කැටි පුතුනේ කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ නුඹගේ දෑතට දිරිය වඩන්නයි. සුහුඹුල් අත්පා යදලු කරන්නයි කිරි කැටි පුතුනේ. කිරි කැටි පුතුනේ රාත්‍රී 7:13 රන්සර රාත්‍රී අද ගීතමය ආදරණීය මතක සටහන ආවර්ජනය කරන්න එකතු වෙන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී හර්ෂ මදුරංග ජයසේකර. හර්ෂ, ඔබ පළවෙනි ගීතයෙන්ම ඔබ කිව්වා වගේම බොහොම අපූර්වතම පණිවිඩයක් දෙන්න උත්සාහ කරා. තාත්තා මම හිතන්නේ අහගෙන ඉන්නවා ඔබ. තාත්තා ඔබේම දර්ශකෙක්.
ඒකත් මම කියන්න ඕනේ. බොහොම ස්තුතියි. තාත්තා මම හිතා රන්සර් රාත්‍රිය නොපද වාහන කෙනෙක්. මොකද මගේ කාර්යබහුල ජීවිතයත් එක්ක අපිට හරිම අඩුයි විවේකයක් හරිම අඩුයි මේ වගේ දේවල් අහන්න. නමුත් තාත්තා හැමදාම මේක අහනවා. මම මේකටම කියද්දි මාව මේ ගැන අප්ඩේට් කරේ තාත්තා මේ වැඩසටහන කොහොමද මේක මොකද්ද වෙන්නේ ඒ හැම දෙයක්ම කිව්වේ තාත්තා. ඉතින් ඒ නිසා ඔහු ඔබේ හොඳ රසිකයෙක් එකතු මුලින්ම ඔබට කියන්න ඕනේ. දැන් හර්ෂ ඔබ ඉන්න ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන පිරිසක් වර්තමානයේදී බිහි වෙලා තියෙනවා. මම කැමතියි දැනගන්න ඔබව ඡායාරූප ශිල්පියෙක් බවට පත් කරන්න කවුද පිටිපස්සේ හිටියේ? එතනත් ඉන්න තාත්තා. හැබැයි තාත්තා එක දන්නවද දන්නේ නැහැ. මම ඡායාරූප ශිල්පියෙක් විදිහට අවිධිමත්ව. ඒ කියන්නේ තාත්තා මට මුලින්ම කැමරාවක් ගෙනත් දෙන්නේ මට අවුරුදු 9 දී විතර. එතකොට මේ කාලෙදි මම කැමරාව ගැන හෝ ඡායාරූප ශිල්පය ගැන හෝ කිසිම හැදෑරීමක් නැහැ. තාත්තා මට කැමරා ගෙනල්ල දෙනවා, ෆිල්ම් රෝල්ස් ගෙනල්ල දෙනවා. හැබැයි මේ පින්තූර ඩෙවලොප් කරන බලනකොට මේ පින්තූර අපි ට්‍රිප් එකක් ගිහාම ගෙදර පාටියක් වුණා හරි දෙයක් තිබුණාම පින්තූරයක් ගත්තාම මේ වැඩිපුර අපි මේ ෆිල්ම් එකේ ඉන්නේ ගෙදර මිනිස්සුනේ මේ එක්කවට අපිට අවශ්‍ය සත්තු එහෙම නැත්නම් සිද්ධාස්ථාන ඒ වගේ දේවල්. ඉතින් තාත්තා මේක ඩෙවලොප් කරන් ඇවිල්ලා තහනවා ඉතින් කොහොම මේ ගෙදර මිනිස්සු නැන්නේ මේ වගේ කියලා ඉතින් පොඩි අර අපි කියන්නේ පොඩි පල් එකක් දැම්මට තාත්තා කවදාකවත් එහෙම කිපයි කිව්වේ නැහැ. එතකොට ඒ තමයි මගේ මූලික ප්‍රවේශය අවුරුදු 9 දී තාත්තා ගෙනත් දීපු කැමරාව හරහා. ඉන් පසුව මම ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයට ඇතුළත් වෙනවා මේක විධිමත් පහදාරන්න. ඒ විදිහට තමයි මම ඡායාරූප ශිල්පියෙක් විදිහට මේ ශේෂ්ත්‍රයට මගේ ගමන පටන් ගන්නෙ. අපි මේ ශේෂ්ත්‍රය පිළිබඳ වැඩිපුර කතා බහ කරන්න සූදානම්. හැබැයි මීලකට ඔබ තෝරන ගීතය මම හිතන්නේ ඔබේ ජීවිතේ තවත් හෙවණැල්ලක්. අනේ මෙහෙමයි. මං හිතන්නේ මේ ජීවිතේ අපිට තියෙන ලොකුම සම්පත අපේ දෙමව්පියෝ. අපිට මේ ජීවිතේ ජීවය ලබා දුන්නේ අපේ දෙමව්පියෝ. ඉතින් ඒ නිසා මම තාත්තගෙන් පටන් ගත්ත පළවෙනි ගීතය මගේ. මං දෙවෙනි ගීතයට යොමු වෙන්නේ අම්මා වෙනුවෙන්. මගේ තාත්තා මට අවුරුදු 4 දී රට යනවා. ඒ යන්නේත් අපි වෙනුවෙන්. අපිට හොඳ අනාගතයක් හදන්න තාත්තා රට යන්නේ. ඒ ගියාට පස්සේ තාත්තා අවුරුදු 10ක් රට ඉන්නේ. ඒ කාල සීමාව තුළ අම්මා සහ මම තමයි තනියම ජීවත් වෙන්නේ. එතකොට අම්මගේ තරුණ කාලේ තාත්තගේ තරුණ කාලේ ඒගොල්ලන්ගේ ජීවිතේ හොඳම කාලේ ඒගොල්ලෝ කැප කරේ අපි වෙනුවෙන්. ඒගොල්ලන්ගේ ජීවිත අවුරුදු 10කට වඩා අපි වෙනුවෙන් කැප කරා ඒ දෙන්න. ඉතින් අම්මත් එක්ක ගත කරපු ජීවිත කාලය තුළ මම අද මේ ඉන්න තැන පිටිපස්සේ මගේ තියෙන කලාත්මක සිතුවිලි තියෙනවා නම් ඔබ අද මාව තෝරගන්න කලාත්මක පාර්ශවයේ යම් දායකත්වයක් ලැබුණා නම් ඒ හැම එකම උපත උනේ මගේ අම්මා. ඉතින් අම්මා ගමේ කාන්තාවක්. අම්මා ගමේ ලැබපු අත්දැකීම් එක්ක ඒ දේවල් මට ලබා දුන්න දේ. මට ජීවය ලබා දුන්න විතරක් නෙමෙයි ඒ ජීවය තුලින් මාව මේ දක්වා අද දක්වා තාමත් මාව පෝෂණය කරේ මේ අම්මා. මගේ ගීතේ තමයි මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා. අහස් තලෙන් මරු කතරට වහින මැස්ස අම්මා. මිහි මණ්ඩලේ අඳුරු කුසේ
සර රාත්‍රියේ ඔබත් එක්ක රාත්‍රි 10 වෙනකන් මේ විදිහට ඉන්නවා 0.766යි 881යි 881 ඔබට හොඳටම හුරු පුරුදු අංකයක් විවෘතයි Viber WhatsApp Imo කියන ඕනෑම තාක්ෂණිකින් කැටිපණියක් එවන්න අද දවසේදී වැඩසටහනට එකතු වෙන ප්‍රවීණ ඡායාරූප ශිල්පී හර්ෂ මදුරංග ජයසේකර පිළිබඳව ඔබට හිතට හැඟෙන නැද්ද දැනෙන දේවල් හිතතුල තියාගෙන ඉන්නේ නැතුව මේ රාත්‍රියේ පුරාවටම රාත්‍රි 10ට කලින් කිටිපණීරියකින් මේ පැත්තට එවන්නට ඔබට අවස්ථාවක් තිබෙනවා. දැන් හර්ෂ මීළඟ ගීතය ඔබ තෝරන්නේ අතිපූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ නායක ස්වාමි පාදයන්න් වහන්සේ රචනා කරපු ගුණදාස කපුගේ මහතා සංගීතය නිර්මාණය කරපු කරුණරත්න දිවුල්කනේ ගායන ශිල්පියා ගායනා කරපු ගීතයක්. මේ ගීතය මම තෝරගනිද්දී මේ ගීතය මතක පිටින් බැලුවොත් මේකත් දැනෙන්නේ अम्मा गेन कीवन गीतयाक नमुत मेम इतना मेक अम्मा वितरक नेमे मम अम्मा सह तात्ता केन देन्नवो मे गीते भी मत बदगत देनवा मुकत अम्मा केन के तात्ता केन की भूमिकाव दरुवेक के एक तीन बदीम मम हितन्ने एक सांसारिक बदीम एक मत मत कियन तीरन्ने नलिन इतिन एवके मोहतकदी अद तमंग ओबट मेम उदाहरणयक कियन्ना පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පස්සේ 2019 අප්‍රේල් මාසයේ ඉඳලා මේ වෙනකම් අවුරුදු 3කට ආසන්න කාලයක් ගත වෙනවා අපේ ආර්ථිකයේ බිඳවැටලි වරයි අපේ කියන්නේ මගේ මම ඇතුළුව මේ චාර්ම ශිල්පීන්ගේ ආර්ථිකයේ බිඳවැටලි වරයි මේ මොහොතේදී අපේ පෝෂණය කරන්නේ අපේ මව්පියෝ විශේෂයෙන්ම මම තාත්තා ඒකයි මම කිව්වේ අපේ වැඩිමහල් දුනත් මම දරුවන්ගේ පිට වුණත් අදට අපිව රැක ගන්න අපේ මව්පියෝ කටයුතු කරනවා ඉතින් ඒ වගේ දමෝපිය දෙන්නේ ලබන්න මම හිතන්නේ මම මේ සංසාරේ කොට ඉන්කල් දෙන්නේ. ඒක මම සිතු තෝරගත්තේ ඒ දෙන්න වෙනුවෙන් සහ ඒ දමෝපිය සම්ස්ත දමෝපිය වෙනුවෙන් මේ දරුවන්ට ගොඩක් වෙලාවට සමීප වෙන්නේ නැති දමෝපියන්ගේ බැඳීම ගැන තමයි මට කතා කරන්න අවශ්‍ය වුනේ. දෙවියන්ට වගේ දෙන්න කෙනෙක් දෙවියන්ට වගේ දුක් ඇසු කෙනෙක් ඒක තමයි ජීවිතය. විරත් වගේ ඉන්නුන් කෙනෙක් දෙවලක් වගේ දුක් ඇහෝ කෙනෙක් කුඹුරක් වගේ පත්තුන් කෙනෙක් වෙනම් අපේ වගේ
දෙවොලක් වගේ දුක් නැහෝ කෙනෙක් කුඹුරක් වගේ වත් කෙනෙක් වෙනම් නුඹයි අපේ යම් රාත්‍රී 7යි විනාඩි 30යි රන්සර රාත්‍රියේ අද දවස හැඩවැඩ කරන්න එකතු වෙන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී හර්ෂ මදුරංග ජයසේකර. දැන් හර්ෂ සාමාන්‍යයෙන් ඡායාරූප ශිල්පියෙක් කියන්නේ අපේ මේ ඇස් දෙකට වඩා තුන්වෙනි ඇසකින් ලෝකය දකින කෙනෙක්. ඔබ සාමාන්‍ය පුද්ගලයෙකුත් නෙමේ ඡායාරූප ශිල්පිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජයග්‍රහණය කරපු පුද්ගලයෙක්. මුල්ම සම්මානේ හිමි කරගත්තේ කොයි අවුරුද්දේද? අලින් මගේ පළවෙනි ජාත්‍යන්තර ජයග්‍රහණය වාර්තා වෙන්නේ 2005 අවුරුද්දේදී. 2005 අවුරුද්දේදී ඒක සුවිශේෂ අවස්ථාවක්. අවුරුදු 18කට පස්සේ ලංකාවේදී ලංකාවේ ශිල්පියෙක් ලැබපු ජාත්‍යන්තර සම්මානය ඒක. 2005 තමයි මම මේ ජයග්‍රහණය ලැබුවේ. පළවෙනි ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය එතනින් නතර කරන්නේ නැතුව දිගටම ඔබ ආසියාවේ හොඳම මංගල ඡායාරූප ශිල්පීන්ගේ 20 දෙනා අතරට එකතු වෙනවා. ඔවුනරින් ඒක දීර්ඝ ගමනක සහ දීර්ඝ කැපකිරීමක ප්‍රතිඵලයක්. ඒක එක රැයකින් ආපු ගමනක් නෙමෙයි. මම හිතන්නේ දැන් මේ ගත වෙන්නේ මගේ 21 වෙනි අවුරුද්දේ මගේ ඡායාරූප ශිල්පී විදිහට. ඒකෙදී කරපු කැපකිරීම් කරපු ලොකු ගමනක ලොකු මහන්සියක ඒක පරිශ්‍රමක ප්‍රතිඵලයක් තමයි මේ දැන් හර්ෂ අපි සාමාන්‍යයෙන් ඡායාරූප ශිල්පිය ගැන කතා බහ කරනකොට විවිධ ඉසව් තියෙනවා නැත්නම් විවිධ පැතිකඩයන් තියෙනවා සාමාන්‍ය අපි දන්න විදිහට මම දන්න විදිහට කලාත්මක ඡායාරූපකරණය මංගල ඡායාරූපකරණය වගේ දේවල් සම්බන්ධයෙන්ුත් වැඩි උනන්දුවක් දක්වනවා ඔබ සාමාන්‍යයෙන් මේ ශේෂ්ත්‍රයන් වල කොයි අංශයන් පිළිබඳවද වැඩි උනන්දුවක් දක්වන්නේ මම නලින් මගේ අද වෙනකොට මගේ වර්තමානයේ වෙනකොට මම වෘත්තීය මංගල ඡායාරූප ශිල්පියෙක්. නමුත් මම ජීතුළු ජීවිතය විඳින අතරතුර මම වැඩිපුරම මගේ ජීවිතය විඳින්නේ කලාත්මක ඡායාරූපකරණය තුළ. ඒ තුලත් ආලේඛ ඡායාරූප වල නැත්නම් පෝට්‍රේට් ෆොටෝග්‍රැෆි වලින් තමයි මම වැඩිපුරම මගේ ජීවිතේ විඳින්නේ. මොකද මම උත්සාහ කරා ඔබ මගේ මුලින්ම ඇහුවා හර්ෂ මදුරංග කියන්නේ කවුද කියලා. අපොල්ට කිව්වා ඒක මම තාම හොයනවා කියලා. ඒ තමයි මිනිස් හැඟීම් ඒ තරම් සංකීර්ණ නැණලි. මට තාම මාව තේරුම් ගන්න බැරි වගේම මම උත්සාහ කරනවා මේ සමාජයේ සහ මිනිස් හැඟීම් කැමරාව තුලින් හොයාගෙන යන්න. මම මගේ පළවෙනි ප්‍රදර්ශනය කරනවා 2010 අවුරුද්දේ පික්සල්ලා කියලා. ඒකට ගෝචර වෙන්නේ ඒකම තෝරගන්නේ අනිකරම මිනිස් හැඟීම් සහ ආලේඛ ඡායාරූප එකතුවක් වෙන් කරන්නේ. ඉතින් මගේ ප්‍රියතම විෂය වෙන්නේ ආලේඛ ඡායාරූප කරන්නේ පෝට්‍රේට් ෆොටෝග්‍රැෆි. මීළඟට ගීතය ඔබ තෝරන්නේ ගායන ශිල්පී TM ජයරත්න ගායනා කරපු ගීතයක්. ඔව්
තව කෙනෙක් සිටි. ඒ තමයි මගේ හේමනල්ග මගේ ජීවිත ගායකයා. මම ඔබට කිව්වා මගේ ජීවිතේ දශක කිහිපයක් ගෙවුනේ මගේ අම්මා ගාව. එක කාන්තාවක් ගාව. මගේ ජීවිතේ ඉතුරු දශක ටික ගෙවෙන්නේ මගේ බිරිඳ ගාව. ඒ තමයි මගේ හේමනල්ග. ඉතින් මම මේ කරපු කැපකිරීම ගොඩක් පිටිපස්සේ ඒ වෙනුවෙන් බොහොම පැටි පරිශ්‍රමයක් දරලා ඒ කැපකිරීම වලට මගේ ඉලක්කවලට යන්න මට දීපු ශක්තිය මගේ පිටිපස්සේ හිටපු ලොකුම හයිය තමයි යා. වෙලාවකට මගේ අම්මා කෙනෙක් වෙලාවකට මගේ ඔබ දන්නවා එයා මාතු භාර්යාවක් වෙලාවකට ඒ තව වෙලාවකට සකි භාර්යාවක් එයා තමයි ඒ වෙලාවකට දාසි භාර්යාවක්. ඒ සියල්ලම කරමින් ඉතාම හොඳ විරදක් විදිහට මට මේ නිර්මාණකරණයේ යෙදෙන දෙවිතරක් නෙමෙයි මම කරන සමාජ සත්කාරයන් වෙනුවෙන් මම ඒ විදිහම කරන මුදල් වෙනුවෙන් කිසිම දවසක ප්‍රශ්න කරන්නේ නැතුව මට ඒ නිදහස දීපු මට මේ ගමන යන්න ඉඩ දීලා පිටස්සරලා බලන් ඉන්න තවත් එක අම්මා කෙනෙක් තමයි මගේ දෙරිඳ. මම සංසාරික ප්‍රාර්ථනා කියන්නේ ඒකයි. ඒ මගේ දෙරිඳ. ඒ වෙනුවෙන් මේ ගීතය. සංසාරික ප්‍රාර්ථනය වෙනුවෙන්ම තෝරගත්ත ගීතයක්. රාත්‍රී 9යි විනාඩි රාත්‍රී 7යි විනාඩි 35යි දැන්. दी हनुमत सपेरी सिनासिन्नत लंगैदन तवत अम्मा किनेकु एतना नुबाई ए अम्मा सुंदुरी नुबाई ए नुबाई अम्मा सुंदरी नुबाई
රාත්‍රී 7යි විනාඩි 39යි රන්සර රාත්‍රියේ අද දවසේදී මේ ගීත තෝරන්නට එකතු වෙන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී හර්ෂ මදුරංග ජයසේකර හර්ෂ මිලකට ඔබ තෝරනවා 1981 ආරාධනා චිත්‍රපටයේ ගීතයක් මේක මං ජීවිතේ වැඩිපුරම අහපු සින්දු කීපෙන් එකක් ඒ වගේමයි මගේ පුංචිම කාලේ මතකයන් අතර හිතේ ගොඩක් ගැඹුරු තැන්පත් වෙලා තියෙන සින්දුවක් මේ චිත්‍රපටිය බලද්දී මම මගේ වයසට වඩා ගොඩක් කුඩා අවධියක මේක බැලුවේ මොකද මං හිතන්නේ මේක 85 86 වගේ අවුරුද්දේ මම මේක මුලින්ම බලන්නේ තාත්තාමට මේකේ වීඩියෝ පීස් එකක් ගෙනලා දෙන්නුණා මම මේ චිත්‍රපටිය මගේ ගොඩාක් හිතට වැදුණු චිත්‍රපටියක් මේකේ තියෙන මේ විශේෂ මේ 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 තියෙන කතාව මේකේ ප්‍රධාන චරිතය ඉන්නේ මානනි ෆොන්සේකා සහ රවින්ද්‍ර රන්දෙනිය වොන් තුල ගත වෙන මේ කතාව සහ මේ උන්ගේ පුංචි දරුවෙක් මෙතන ඉන්නවා ඒක ලස්සන කතාවක් ඒක මගේ හිතට ගොඩක් පදින් බලපානවා ඉතින් ඒ බලපාපු බලපෑම තමයි මම අදටත් මේ සින්දුවට තාම ආදරය කරනවා මේකේ මම ගොඩාක් කැමති තැනක් තියලා තමයි අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා මේක මට ගොඩක් මේක යන කතාව මේකේ මේ පුංචි දරුවා මිය යන අවස්ථාව ඒ මොහොතේදී අර මැෂින් එක හෘද ස්පන්දනය නතර වෙන මොහොතේදී ඒ පුංචි කාලේ ඒක මට අලුත් අත්දැකීමක් වුණා. වගේ මේක මගේ හදවතට පොඩ්ඩක් තදින් බලපාපු අත්දැකීම සිදුවීමකුත් වුණා. ඉතින් ඒ දැකපු දේ ඒ කතාවට මම අදට ආදරය කරන විතරක් නෙමෙයි මම ඡායාරූප ශිල්පියෙක් විදිහට මේ පරිසරය හොයාගෙනත් යනවා ඔබ දන්නව නම් මම තෙල් දිනේට යනවා මේකේ මේ පරිසරය හොයාගෙන මොකද ඒ තරම් මේ සිදුවීමට ගොඩක් සමීප වුණ අවස්ථාවක් මේ
දිවි අරණේ සමුගෙන යනදා ඔබේනුවන් පහනින් යයි එළිය ලැබේවා ආරාධනා ආරාධනා ගලා ජීවිතය වෙලාගෙන නැගීන නේක විද හැඟුම් පොදි ගීතයෙන් එලි දකින රන්සර රාත්‍රිය අද දවසේදී රන්සර රාත්‍රියට එකතු වෙන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී හර්ෂ මදුරංග ජයසේකර හර්ෂ ඔබ මීලකට තෝරන්නේ චිත්‍රපට ගීතයක් 1973 වර්ෂයේ තිරගත වුණු මතරාච්චි චිත්‍රපටයේ ගීතයක්. උනාලින් මේ චිත්‍රපටය සහ මේ චිත්‍රපටියට වඩා මේ මේ ගීතය මට ගොඩාක් සමීප වෙන හේතුවක් තියෙනවා. මම හිතන්නේ අපි මම ඊට කලින් පොඩි දෙයක් කියන්නම් මට මතක විශ්වාසනායක මහත්මයෙක් අවස්ථාවකදී කියනවා ලංකාවේ සංගීතයේ කොටස් දෙකක් තියෙනවා. එකක් බෙල්ලෙන් උඩට අනික බෙල්ලෙන් යටට කියලා. පදමාලාව කියව ගන්න අමාරුට බර වැඩි මොකද්ද මේ කියන්නේ කියලා හරියටම පැහැදිලි නැහැ යාළුවොත් එක්ක කතා කරනවා ඒ විතරක් නෙමෙයි මම නලින් වාණිජ විෂය ධාරාවත කරපු ශිෂ්‍යෙක් ඉස්කෝලේදී නමුත් මට අවශ්‍යතාවයක් තිබුණේ කලා විෂයන් කරන්න නමුත් මම වාණිජ විෂයන් තමයි මම කරන්නේ ඩ්‍රයිවේ එක තීරණයක් අපි දකිනවා අපේ ආර්ට් ක්ලාස් එකේ අපේ සහෝදරයෝ විත්ති පුරහා ලියලා තියෙනවා ලස්සන පවි නිසඳස් එව දකිද්දි පුදුම ඊර්ෂියාවක් ඇති වෙනවා පුදුම හැඟීමක් ඇති වෙනවා මට ඒක ලියා ගන්න බැරි වීම ගැන සහ ඔවුන්ගේ ඒ චින්තනය ගැන ඔවුන්ගේ ඒ රසඥතාවය ගැන පුදුම ආසාවක් ආදරයක් ඇති වෙනවා විශේෂයෙන්ම උසස් පෙළ පන්තියේදී ඉතින් ඒ වගේ යුගයක අපේ මේ රසවින්දනය වෙනස් කරන්න පාදක වෙච්ච ගීතයක් තමයි මම තෝරගත්ත මේ ගීතය මේක මම මට ගොඩක් හදවතට දැනෙනම තැන තමයි මේක අන්තිම කොටස වෙනවා ඔබට උරුම වූ ප්‍රතිනු තවුණු හද එතෙන් මදුරක අවුළු අරා රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හද වෙත සිටී බලා සඳකඩ පහනක සඳකඩ පහනක කැත යම් ඔබලා පාවෙන දේදු ලැබුම් ගනේ කැලතුණු රසය ආබුලක් අකුරු වැලක් දෙහාදක ලියැවි යුගයෙන් යුගයට නොමියන දානක දිවියක පදනම මතු වෙන්නේ නොපෙනෙන ඈතක ඈගෙන යනවා සියුමැලි කැකුලක් මැලෙන්නේ සියු මැලි කැකුලක් මැලෙන්නේ ගෙන යන බින්දු ගව
වක් ඉහළක ගොනු කොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දෝ අහසක් ගුගුරා කළුවක් වපුරා ඒහා මුහුණු වැහි බින්දු ඇගෙන යද්දි නටඹුන් අතරෙක තවෙකෙක් ඈත හදරැන්දෝ තවෙකෙක් ඈත හදරැන්දෝ සඳකඩ පහනක කැටයම් ඔබලා පාවෙන දේදුනු ලැබුම් ගනේ කැලැතුනු රසයක පැන ආපු මූලක් අකුරු වැලක් දෙහාදක ලියැවේ යුගයෙන් යුගයට නොමියන දානක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඇගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී සියුමැලි කැකුලක් මැලවෙද්දී නතුවෙන් ගලවා දුරක යවා මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුලක් සත් සමුදුරකට මුහුව ගියා ඔබට උරුම වූ රිදුණු තැවුණු හද එක් තැම් මැදුරක කවුලු අරා රුවන් විමානෙන් පියඹායන තුරු ඔපියන හදවත සිටි බලා ඔපියන හදවත සිටි බලා සිටි බලා රාත්‍රී 7 විනාඩි 58යි ඒ කියන්නේ මේ පෑන් සමුගෙන යන්නට තවත් විනාඩි 2ක විතර කාලයක් තියෙන්නේ. හැබැයි රන්සර රාත්‍රියට ඔබෙන් ලැබෙන ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි. ඒ සියල්ලම අද දවසේදී මේ පැමිණ තිබෙන හර්ෂ මදුරංග ජයසේකර පිළිබඳවත් ඒ වගේම රන්සර රාත්‍රිය පිළිබඳවත් බොහොම අපූර්ව මතක සටහන් එක්ක ආදරණීය පණිවිඩ ගණනාවක් එවලා තියෙනවා. මම ආයෙත් මතක් කරන්නම් ඔබ තාම පණිවිඩයක් එවුවේ නැත්නම් 0767681881 ඔබේ සුපුරුදු දුරකථන අංකයේ විවෘතයි Viber WhatsApp Imo කියන ඕනෑම තාක්ෂණයකින් කෙටි පණිවිඩයක් එවන්නට පුළුවන්. හර්ෂ දැන් ඡායාරූපකරණය පිළිබඳව මට හිතුණා ඊළඟ පැය වැඩිපුර කතා බහ කරමු. මිලකට ඔබ තෝරන්නේ ගායන ශිල්පිනී නන්දා මාලිනී ගායනා කරපු ගීතයක්. මේ ගීතය මම හිතන්නේ මම ඇතුළුව අපේ પરම්පරාව වැඩියෙන් ආදරය කරපු ගීතයක්. සහ එක පැත්තකින් කිව්වොත් අපිව වැඩියෙන්ම අඬවපු ගීතයක් කිව්වත් නිවැරදි. මොකද ආදරේ මං හිතන්නේ ආදරේ කියන මාතෘකාවයි මං ගොඩක් සංවේදී. මේ ජීවිතේ මාව ජීවත් කරවන එක ප්‍රධාන තැනක් තමයි ආදරේ කියන්නේ. මං ආදරේ ගොඩක් හොයපු පුද්ගලෙක්. සමහර ආදර තියෙනවා නලින් අප්‍රකාශිත ආදර. සමහර වෙලාවට ඒක මම විතරක් දන්න ආදර වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසාම අපිට වෙලාවක අපි කියනවා කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි දාහක් දේ තිබේ කීමට බැරුව පැසි. ඉතින් අඩමණ්ඩියේ දොළයිනේ නුඹව පෙනී. මම හිතන්නේ මේ ගීතයට තරම් අපේ කාලේ තරුණ තරුණියන් වැඩිපුරම පෙම්බෙදපු ගීතයක් තවත් නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද මේ ගීතේ මම එච්චරම ආදරය කරපු කෙනෙක් විදිහට සුනිල් ආරියරත්නගේ පදමාලාව නන්දාමාලිනීගේ හඬ මම හිතන්නේ දවසක අපිට මේ ගීතය එක්තරා කාලයකදී මේක අපිට භාවනාවක් වුණා කියවොත් වැරදිද? අපිට අපේ දුක තුනී කරගන්න අපිට අපේ හිත හදාගන්න අපිට තිබුණ හොඳම මාධ්‍ය උනේ එක කලා මාධ්‍යයක් උනේ ගීතය. ඉතින් ඒ ගීතේ ඒ වචනේ පේලියක් පේලියක් ගන්න මේ ගීතය ඉතාම ආදරේ කරනවා. මම හිතන්නේ
අපිට වාසනාවන්තයි එවගේ හොඳ කලාමාත්‍යක් ඉසුරු කරන්න අපි වාසනාවන්ත වුණා ඒ කාලේ. බොහොම ස්තුතියි ඒ කලාකරුවන්ට. රාත්‍රී 8යි විනාඩි 6යි තුන් පැයක මිහිරියාවේ දෙවන පැයටයි මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ සුබ්‍රදු විදිහටම මගේ ප්‍රාර්ථනේ ආදරණීය මතක සටහන් එක්ක ජීවත් වෙන බොහොම සුන්දර රාත්‍රියක් ඔබට ඉතින් හද දවසේදී මේ ආදරණීය මතක සටහන් එක්ක ගීතයට තියෙන පුදුමාකාර ආදරයත් එක්ක වැඩසටහනට එකතු වෙන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී හර්ෂ මදුරංග ජයසේකර හර්ෂ දැන් මම මේක වැඩිපුරම අහන්න හේතුව සාමාන්‍යයෙන් තරුණයෙක් වෙන්න පුළුවන් තරුණියක් වෙන්න පුළුවන් වර්තමානයේදී ඡායාරූපකරණය පිළිබඳව වැඩි උනන්දුවක් දක්වනවා. හැබැයි නිවැරදි දැනුමක් සහිතව ඡායාරූපයට කරණය සඳහා ඉදිරිපත් විය යුතුමයි. නැත්තම් කැමරාවක් තිබුණු පළියට තමන්ට හිතූ පරිද්දෙන් කටයුතු කිරීම එතරම් සුබවාදී කාරණාවක් නෙවෙයි. ඔබ ගුරුවරයෙක් විදිහට විශේෂම ඔබ බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට විශ්වවිද්‍යාලයක වැඩ කටයුතු කරන පුද්ගලයෙක් විදිහට මේ ඡායාරූප කරණය සඳහා පිවිසෙන දරුවෙක් සඳහා ලබා දිය යුතු පණිවිඩය මොකක්ද? ඡායාරූප ශිල්පය කියන විෂය අපි මෙතන ආලෝකයත් එක්ක ගනුදෙනුවක් කරන්නේ. මේ විෂය එක පැත්තකින් කලාව, එක පැත්තකින් විද්‍යාව සම්මිශ්‍රණය වෙච්ච විෂයක්.
එතකොට ඔබ ඔබ නිවර්දි ප්‍රවේශයක් මට අරන් දුන්නයි තමයි මේක නිවර්දිව හදාරන්න ඕනේ කියලා. අපිටම ඔබ මේ යම් ඔබ මේ විෂය ඔබේ විනෝදාංශයේ වශයෙන් හදාරනවා නම් ඔබට අන්තර්ජාලය හරහා ඕනෑ තරම් මූලාශ්‍ර තියෙනවා, ඔබට ඕනෑ තරම් අවස්ථාවල් තියෙනවා මේක ඉගෙන ගන්න. නමුත් ඔබ වෘත්තිකයෙක් විදිහට හෝ මේ පිළිබඳව ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරනවා නම්, වැඩිදුර අධ්‍යයනය කරන්න උත්සාහ කරනවා නම්, අන්නන්නේ ඒකට ඔබ අනිවාර්යයෙන්ම අධ්‍යාපන ආයතන තෝරා ගත යුතුයි. මොකද එහෙම එහෙම නැතුව ඔබට වෘත්තීය චාරිත්‍ර ශිල්පියෙක් විදිහට ශාස්ත්‍රය තුළ සාධාරණ කිස්ස කරන්න ඔබට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒකට ලංකාවේ ගොඩාක් ආයතන තියෙනවා, විශ්වවිද්‍යාල තියෙනවා, වෙනත් ආයතන තියෙනවා, ඔබට විශාල ප්‍රමාණයක් මේ ආයතන තියෙනවා. ඉතින් ඒ වගේ ඒවත් ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඉදිමත් චාරිත්‍ර ශිල්පයේ හදාරන එක තමයි වෘත්තීය ශිල්පියෙක් වෙන්න තියෙන හොඳම මාර්ගය වෙන්නේ. මේ පැය මුලින්ම ඔබ තෝරනවා ප්‍රේමකීර්ති දල්විස් නම් ගීපද රචකයා රචනා කරපු ගායන ශිල්පී වික්‍රම් රත්නායකයන් සංගීතය සහ ගායනයෙන් අපිව හඬවපු බොහොම අපූරු ගීතයක්. නලින් මම මගේ වෘත්තියට ඉතාම ආදරය කරන පුද්ගලෙක්. මොකද මේ ජීවිතේ මට ගොඩක් දේවල් මට ගෙනත් දෙන්නේ මගේ මේ වෘත්තිය හරහා. ඉතින් ඒ නිසාම අපි ලංකාවේ නොගිය තැනක් නෑ. මම හිතන්නේ ලංකාවේ දිස්ත්‍රික්ක සහ පළාත් සියල්ලම අපි පයගහපු භූමි බවට පත් වෙලා තියෙන්නේ. මේ යන හැම ගමනකදීම අපි එක්ක හිටපු එක ප්‍රධාන ගමන් සගේ තමයි රත්නායක මහත්මයා. එතුමගේ ගීත අපි මේ ගමන් තුල නිද්‍රාශීලී බව මුදවලක් ගෙනිච්චා. ඒ විතරක් නෙමෙයි අපේ හොඳ පිරිසක් අපිත් එක්ක හිටියා. චතුරංග, සමන්ත, ගයාන්, ලාල් මේ වගේ අපේ අපේ එක කණ්ඩායමක් හිටියා. අපි මේ යන හැම ගමනකදීම පොද ගීත අහන එක අපේ පුරුද්දක් කරගත්තා විතරක් නෙමෙයි අපි ගීත විචාරය කරන එක අපේ එක අංගයක් කරගත්තා. ඉතින් ඒ තැන්වලදී නිරන්තරයෙන් කතාබහට ලක් වෙච්චි, නිරන්තරයෙන් විවිධ මාත්‍රිකාව ඔස්සේ විචාරයට ලක් වෙච්චි අපේ ගීතයක් තමයි මේ තෝරගත්ත ගීතය. මේ ගීතය තුළ මම දකින දේ තමයි මම ඔබට මුලිනුත් කිව්වා මේ ආදරය ගැන. ආදරය කියන විෂය මේ ජීවිත කාලය තුළ නිමවන විෂයක් නෙමෙයි, මාත්‍රිකාවක් නෙමෙයි. අපි විවාහය තුළින් ආදරය අවසන් වෙන්නේ නැහැ. මේ තුළ තියෙන්නේ ඒ වගේ කතාවක්. මේකෙදි රහසිගත ආදරයක් ගැන කියවෙනවා. ඒ ආදරය ගොඩක් හරි සුන්දරයි. ඒක සමාජයේ මේකට අසම්මත ආදරයක් කියලා කියනවා. නමුත් ඒ අසම්මත කියන වචනය පාවිච්චි කරන්න මම එච්චරම කැමති නැහැ. මොකද ඒ ආදරය සුන්දරයි. සමාජ සංස්කෘතික බැඳීම් එක්ක ඒක අසම්මතයක් වෙන්න පුළුවන්. නමුත් ඒ හැඟීම්, ඒ අදහස්, ඒ සිතුවිලි හරි සුවිශේෂයි. ඒ විතරක් නෙමෙයි මේකෙදි වික්‍රම් නායකයන්ගේ සංගීත භාවිතාවය ඉතාම සුවිශේෂයි. මොකද මෙතනදී මේ හඳ පාන්නේ මද අඳුරේ අත්පටලායමු ආයේ ඒ කොටසට ඔහු එකතු කරන සංගීත ඛණ්ඩය මම හිතන්නේ මේ ගීතය තුළ ඉතාම භාවාත්මකව ඒ හැඟීම් ඔහුගේ හඬ නැවත නැවත අපිට උද්දීපනය කරවනවා. බොහොම ගීතය අපේ හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් අපේ හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් හඳ පානේ මඳ අඳුරේ පටලායමු ආයේ පටලායමු ආයේ ඔබ ඔබි හිව නැල්ලෙන් මිදී මම මගේ හිව නැල්ලෙන් මිදී ඔබ ඔබි හිව නැල්ලෙන් මිදී මම මගේ හිව නැල්ලෙන් මිදී අවුදින් හැමින් රහසින් මුමුණා හඳ පානේ මන්ද අඳුරේ හඳ පානේ මන්ද අඳුරේ පත් පටලායම් ආයේ පත්
පටලායමු පායේ හසරැල්ලෙන් හැඬුම් අපි හිනෙමු සපුරා පැතුම් හිරක හසරැල්ලෙන් හැඬුම් අපි හිනෙමු සපුරා පැතුම් මතු ආත්මයේ හමු වෙන පැතුමි යමු වෙන්නේ මිදිරි අඳ පානේ මඳ අඳුරේ අත් පටලායමු පානේ අත් පටලායමු පානේ අඳ පානේ මඳ අඳුරේ අත් පටලායමු පානේ පටලායමු පායේ හඳ පානේ හඳ අඳුරේ අත් පටලායමු පායේ අත් පටලායමු විසිරුණු සිටවිලි අපි දැහැන්ගත කරවමු අහන්න මේ රන්සර රාත්‍රිය රාත්‍රී 8යි විනාඩි 15යි රන්සර රාත්‍රියේ මේ විදිහට ආදරණීය මතක සටහන් එක්ක බොහෝ දුර යන්නට අපි සූදානම් අද දවසේදී මේ ගීත තෝරන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී හර්ෂ මදුරංග ජයසේකර හර්ෂ ඔබ දෙමාපියන් ගැන කිව්වා ආදරණීය තාත්තා අම්මා ගැන මතක් කරා අයියා කෙනෙකුට නංගි කෙනෙක් කියන්නේ මොනතරම් වටිනා වස්තුවක්ද ඔබට මං කිව්වා මගේ නංගි ගැන මට නංගිලා දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් මගේ නංගි මගේ මගේම නංගි දෙවෙනි එක්කෙනා මගේ බාප්පගේ දුව මොකද මගේ නංගි මට වඩා අවුරුදු 10ක් වයසින් අඩුයි බාලයි නමුත් මගේ බාප්පගේ දුව තමයි පුංචි කන්දල මාත් එක්ක හැදුනේ ඉතින් මම නංගිලා දෙන්නෙක්ගේ අයිය කෙනෙක් විදිහට මම ඉතා හොඳ ළමා කාලයක් ගත කරපු කෙනෙක් විශේෂයෙන්ම එතනදී මගේ නංගි සහ මං අතරේ බැඳීම කියන එක මං හිතන්නේ ඒකත් කවදාවත් මේ සංසාරේ කෙලවර කරන්න බැරි බැඳීම තමයි මේ දෙමෝපිය බැඳීම සහෝදර බැඳීම සහ විශේෂයෙන්ම මගේ බිරිඳක තියෙන බැඳීම මං හිතන්නේ අපේ ජීවිතයේ දවසක් එනවා මේ හැම දෙයක්ම අතහැරලා යන්න දැන් නම් ඒ දවස ලඟ වෙනවාද කියලා දලාවකට හිතනවා මේ සිදුවෙන දේවලුත් එක්ක ඒ නමුත් ඒ බැඳීම් සියල්ල ඇතුලේ නංගිගේ මගේ බැඳීමත් මං හිතන්නේ ඒ වගේමයි නංගි මට වඩා අවුරුදු 10ක් බාල වීම නිසාම වෙලාවකට එයා මගේ දුවෙක් වගේ ඒ කියන්නේ ඒ පුංචි කාලේ එයාගේ හැම දෙයක්ම දැක්ක අය කෙනෙක් විදිහට අදටත් මම එයත් එක්ක ඒ ආත්මීය බැඳීමත් එක්ක ඉන්නවා ඉතින් ඒ පුංචි කාලේ ගත කරපු සුන්දර කාලේ මගේ ජීවිතේ ලස්සනම කාලේ ගෙදර හිටපු ඒ කාල සීමාව ලස්සන කරපු අර්ථවත් කරපු සහ ඒ නංගි කෙනෙක් නිසා තමයි මට සමාජය තුළ තව කාන්තාවක් දිහා ගෞරවණීය විදිහට දකින්න පුළුවන්කම ලැබුණා මට. ඉතාම හොඳ අම්මා කෙනෙක් සහ ඉතාම හොඳ සහෝදරියක් එක්ක මම මගේ ජීවිතේ ගත කරපු නිසා වැඩි කාලයක්. ඉතින් ඒ නිසා ඒ ආදරය වෙනුවෙන් මගේ නංගි වෙනුවෙන් මම මේ සින්දු තෝරගත්තේ. මං හිතනවා නංගි අද දවසේදී අහගෙන ඉන්නවා කියලා ඔබ. අනිවාර්යයෙන්ම ඇය අහන වැඩි. ඇය කොළඹ පිට ඉන්නේ. ඇය කොළඹ පිට ජීවත් වෙන්නේ. ඇය අනිවාර්යෙන් අහන වැඩි. ආදරණීය නංගි වෙනුවෙන් ආදරණීය අයියා තෝරගත්ත ගීතයක් නංගි කෙනෙක්ගේ රැකවරණය නංගි කෙනෙක්ට ලබා දුන්නු සෙනෙහස මොනතරම් අපූර්වද අපි ගීතය අහමු එලියට
විඳින්න යන වෙලාවයි නිල් තාරකා විම බලාගෙන වැමුදියට පින් බැඳි වෙලාවයි මේ පොළොව කෙතරම් සුන්දරද මගේ දුතනියම හිනාවී මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ රෙහි මිහිරිම වෙලාවයි දුර හැරන් එළියට ආවතින් යටයි විනාඩි 21යි හර්ෂ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ගීතය අහනකොට ඇයි මේ නංගි ගැන කියලා එකපාරට මේ දුවක් ගැන කියවෙන ගීතයක් ප්‍රචාරය වුණේ කියලා නලින්ට මතකද මම කියද්දි කිව්වා ඔව් මගේ නංගි මට වැඩි අවුරුදු 10ක් බාලයි වෙලාවකට මගේ නංගිව මට මගේ දුවෙක් වගේ දැනෙනවා කියලා අනේ ඒ වගේමයි මට මගේ දියණියන් දෙන්න මට ඉන්නේ දුවලා දෙන්න එක ඉතින් මම වෙලාවකට නලින් ගෙදරින් පිට වෙන්නේ මගේ දුවලා දෙන්න නිදාගෙන ඉද්දි මම ගෙදර එනකොටත් ඒගොල්ලෝ නිදි ගොඩක් කරනවා මගේ රැකියාවත් එක්ක. ඉතින් සමහර වෙලාවට මගේ රැකියාවත් එක්ක මම යන්නේ තැන්වලදී මම දකින්න දේවලුත් එක්ක දවසේ විවිධ කාල සීමාවල් එක්ක මම වැඩ කරනවා. එතකොට මට හිතෙනවා මේ දර්ශනේ දකින්න මගේ දුව මගේ ළඟ නැහෙනේ. මොකද මම පුංචි කාලේ මගේ අම්මා මාව ළඟ තියාගෙන අහසේ තරු අටාගෙන පෙන්නනවා. හඳ පායන හැටි පෙන්නනවා. ඒ දේවල් දකින්න ඒ දේවල් පෙන්නඳ මගේ දුවන දෙන්න මගේ ළඟ නැහෙන කියන හැඟීම මට ගොඩක් වෙලාවට දැනෙනවා. ඉතින් ඒ හැම දෙයක්මත් එක්ක තමයි මම හිතන්නේ මට මගේ දුවලා දෙන්න වගේ මගේ නංගි කියන මේ තුන්දෙනාම මේ ගීතේ පිටපස්සේ තෝරගෙන හිටියා. හන්සර රාත්‍රියේ ඔබව බොහොම අපූර්ව ගීතාවලියක් රැගෙන ආදරණීය මතක සටහනුත් එක්ක ජීවිතේ අපි වෙනස්ම තැනකට ගෙනියන්න අද දවසේ උත්සාහ කරන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී හර්ෂ මදුරංගේ ජයසේකර. හර්ෂ කතිකාචාර්යවරේ. ඔහුගෙන් දැනුම ලබාගත් බොහෝ දෙනෙක් මේ ලාවේ ඔබව අහගෙන ඉන්නවා. හර්ෂ දන්නවද ඒක? මම දෙතරම Facebook post එකක් දැම්මා පෞද්ග හැමෝටම පොදුවේ. ඉතින් ඒ තුලින් මම හිතන්නේ ගොඩනැග ප්‍රතිචාර දක්වලා තිබුණා. ඔවුන් අහගෙන ඉන්නවා ඇති. ගයන් ලියනගේ කියන්නේ ඔබේ ගෝලෙක්. ඔව් ගයන් ලියනගේ. හර්ෂ සර් පිළිබඳව බොහොම අපූර්වටම හිතට දැනුණු අදන් පෙළක් සදහන් කරලා තියෙනවා. සතුටුයි. මීලඟ ගීතය ඔබ තෝරන්නේ ගායන ශිල්පී අමරසිරි පීරිස් සහ ගායන ශිල්පිනී නිරෝෂා විරාජනී ගායනා කරපු ගීතයක්. මම කිව්වා නලින් මේ අද දවසේ මම තෝරන ගීත ගොඩක් ඇතුලේ ආදරය ගැබ් වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මේකට මම තෝරගන්නේ මේ මම මේකට යන අත්දැකීම කියන්නේ ඉස්සෙල්ලා
පොඩි දෙයක් කියන මට මේ ගීතය ඇතුළේ පේනවා යශෝදරා වැළපිල්ලේ කාරණා බුදු වෙනවා ලකුණු දෙනේ නෑර කැටුව ආවා මම සරණගෙන මට අන්න ඒ ටික මේ මුල් පද දෙක ඇතුළේ පේනවා සහ මට ඒ ඒ හැවනල්ල මේ ගීතයස්සේ මම දකිනවා ඉතින් මේක මම මේ තෝරගන්න මගේ බොහොම සමීපතම මගේ මිත්‍රයෙක්ගේ අත්දැකීමක් ඔහු විවාහයක ඔහුට දරුවන් 3 දෙනෙක් ඉන්නවා දුවලම 3 දෙනෙක් ඉන්නවා දුවල ගොඩක් වැඩිමහල් එක්තරා වෙලාවකදී ඔහු තීරණය කරනවා බිරිඳගෙන් වෙන්වෙන්න බිරිඳ බිරිඳත් කැමැත්තෙන් ඔහුගේ ගමනට ඉඩ දීලා බිරිඳ වෙන්වීම බාර ගන්නවා ඔවුන් දෙන්නම උසාවියට ගිහිල්ලා වික්කසාද වෙන්න තීන්දුව අරගෙන එළියට ඇවිල්ලා ඔවුන් දෙන්නම කඩේකට ගිහිල්ලා තේ එකක් බීලා යනවා අදටත් ඔහු ගෙදරට යනවා ඉතින් කතා කරලෙනවා ඔහු තනියම ඉන්නේ ඔහු නැවත විවාහයක් කරගත්තේ නැහැ මේ අත්දැකීම මට සිතට ගොඩාක් තදින් දැනුණු අත්දැකීමක් මොකද අපි දකින්නේ ආදරෙන් අයින් වුණාට පස්සේ එකිනෙකාට අපහාස කරන එකිනෙකාව රුස්සන්නේ නැති එකිනෙකාට වෛර කරන සමාජයක් නමුත් සමන්ට ඉන්න බැහැ කියලා තේරුම් ගත්ත දවසට ඔහු ඔහුගේ ඉලක්ක වෙනස් වෙච්ච දවසක ඔහු මේ සියල්ල අතහැරලා යනවා හැබැයි ඔහු ඉන්න ගේ ඇතුළුව හැම දෙයක්ම බිරිඳට සහ දරුවන්ට දීලා ගියේ ඔහු ඔහුට පුළුවන් විදිහෙන් යුතුයකම් ඉෂ්ට කරලා ගියා. අදටත් ඔවුන් තාම ආදරෙන් ජීවත් වෙනවා. නමුත් දැන් දෙකක ඉඳලා. ඒක නම් මම දැන් මේ මම මේ තෝරගත්තේ මේකෙ තියෙන මට හදවත සමීපම වචනේ ආලවන්තකම කියන්නේ බෝසස්කම නම් දුක් විඳින්න දන් දෙන්නේ කොහොමද එහෙනම්? මේක අන්තිමට නම් මෙන්න මෙහෙම කැල්ලා. ඒකත් මගේ තාම ආදරේ. වාව ගන්න බැරි කරුණක් සිසිර කර වසා පාර ගන්න බැරි සිතන ඔබ අරගෙන දුර ගියා. පාත් වෙන්න බැරුවත් හිස උරහිස මත පියා සෙනෙහවන්ත කම අරගෙන එනවා සොය සොයා හීන ගේන හැම රැකම ලඟ හිටියානම් නෑර කැටුව ගාවානම් සසර පුරාම
සිර කර වසා පාර ගන්න බැරි සිත නුඹ අරගෙන දුර ගියා එනවා සොය සොයා සිනවන්ත කම අරගෙන එනවා සොය සොයා හර්ෂ මේ ගීතය කිව්ව විදිහටම මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් නම් මොනතරම් ලස්සනයිද ලෝකයනේ අනිවාර්යෙන්ම දැන් ඔබ මීළඟට තෝරන්නෙත් වෙනස්ම තාල ගීතයක් ගායන ශිල්පී ගුණදාස කපුගේ ගායනා කරපු ගීතයක් මේ ගීතය මට සමීප වෙන්නේ මගේ A level class එකට මගේ උසස් පෙළ ජීවිතයට සම්බන්ධ ගීතයක් මේක මේකේ මම මම ගොඩක් මම ඔබට කිව්වා මම එක්තරා අවස්ථාවකදී මේ ගීතේ පද රචනාවට පෙම්බදින්න පටන් ගන්න යුගයක් තිබුණා අපේ ඒ යුගයේදී අහපු තවත් එක ගීතයක් තමයි මේ ගීතය ඉතින් මේ ගීතය මට කොච්චර සමීප වුණාද කියනවා නම් උසස් පෙළ A level paper එකේ මට ඉවර කරගන්න බැහැ මම ලියන එක නතර කරලා මම paper එකේ සින්දු ලියනවා මම ගොඩක් දේවල් ලියනවා ඒ අතරේ මම මෙන්න මේ සින්දුව ලියනවා සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන මමද ලිහිණියක වෙමි කැඩුණු තරු පිරිමදින මම මේකට ඒතරම් ආදරය කරපු සින්දුවක් ඒ කාලෙදී මේකේ මම ගොඩක් වැඩිපුරම ආදරය කරපු කොටස තමයි කටුක දුක් විරහ මැද අතරමං වී ගියද අපි තවම පෙම් කරමු අපේ ජීවිතවලට කියා දෙමු පියමන්ට අපි අපේ කටවුන්ට නිදහසේ තක ලැබුණු කුරුල්ලන් වී දිනක මම මේක ලියලා පේපර් එක බාර දීලා මම යනවා පේපර් එක තියලා මේස උඩ ඊට පස්සේ පරීක්ෂාලා පරීක්ෂකවරයා මගේ සීට් එකේ වාඩි වෙලා මේ පේපර් එක කියවවලු මට එහා පැත්තේ තියෙන මගේ නාලන්ද මගේ පන්ති සගයා සුජීව සිල්වා සුජීව මම අහුව දහනවා ඔබට බීප් ටෝන් එකක් දාන්න වෙන නිසා මම ඒ කියන්නේ නැහැ වචනයක් කියලා මොනාද උඹාර පේපර් එකේ ලියලා ගියේ කියලා අර මිනිස්සු අතන වාඩි වෙලා ඒ ටික කියවුවා අපිට මේ වෙනමකුත් කරගන්නවත් හම්බුන්නේ නැහැ උඹ හින්දා කියලා ඉතින් ඒ තරම් මම ආදරය කරපු ගීතයක් අපි ගීතය අහමු ඉතින් අහන්න කලින් මට හිතුණා දැන් ඔය මොකක්ද විෂය ලියපු ගීතය ගීතය ලියපු পেපර් එක account ඒ කියන්නේ හරිම ලේසි මට ගොඩක් ලේසි වැඩි කමට තමයි මම සිම්පල් ලිව්වේ পেපර් එකේ හඬන මම දලිහිනිය කුවෙමි කැඩුණු තට්ටු පිරිමදින අහිංසක අප දෙදෙන තට්ටු කඩාමේ ලෙසින සිඳීගිය ගඟදැල හැර දැමුවේ කවුද සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු පිළිය Thank you.
දියක වැයේ අඳුරට හඬන මමද දෙහිනියතුවේ කැඩුණු තතු පිරි මදින අතර මං වීගියද අපි තවම පෙම් කරමු අපේ ජීවිතවලට කියා දෙමු පියමන්ට අපි අපේ පැටවුන්ට නිදහසේ තටු ලැබුණ පුරුල්ලන් වීදිනක විසිරුණු සිටවිලි අපි දැහැන්ගත කරවමු අහන්න මේ රන්සර රාත්‍රිය විසිරුණු සිටවිලි අපිට පුළුවන් නම් එක තැනකට අරගෙන මේ රාත්‍රිය පුරාවටම ආදරණීය මතක සටහන් එක්ක ජීවත් වෙන්න අතීතය විශේෂම වර්තමානයේදී ඔබ ගත කරන කාල පරිච්ඡේදය පිළිබඳව ඊටත් වඩා අනාගතයේ ඔබ කොයි විදිහටද සකස් කරගත යුත්තේ ඒ සියල්ලම මේ රාත්‍රිය ඔබට ගොඩක් දේවල් හිතන්නට ඉතුරු වෙච්ච රාත්‍රිය. දැන් හර්ෂ මధుරංග ජයසේකර මේ විදිහට ගීත තෝරනකොට හර්ෂ මට මේ කෙටි පණිවිඩයක් එවලා තියෙනවා බොහොම අපූරු අදහසකුත් එක්ක. මම ඒක කියන්නයි සූදානම. හැබැයි නමක් ගමක් සඳහන් කරලා නැහැ. මෙන්න මෙහෙම විදිහටයි තමා හර්ෂ සඳහන් කරලා තියෙන්නේ. හෙටක් නැති අදක් තුල හුස්ම ටික පොදි බැඳන් අහස් කුස් නැත් යාමෙන් යද්දි ජීවිතයේ ගත සිතින් විඩාපත් ආතතියෙන් තෙරපි සිත් සුව දෙන සුව රඳන රන්සොරය සොඳුරු අඳුරය සන්ත් රන්සොර රාත්‍රියේ ගීතෙන් අරුත් සොයා ගිලන් වූ සිත් තුල රන්සොරයෙන් මුමුණා නුඹේ ප්‍රිය වදන් ඔසුවක් යයි මම කියලා තමයි සදහන් කරලා තියෙන්නේ. ඔබේ අදහස් ඔසුවක් බවට පත් වෙලා තියෙනවා. එතරම් හරි ආදරණීය අදහසක්. මමත් ඒ තරම්ම ගීතයට ආදරය කරන කෙනෙක්. ගීතයට ආදරය කරන බව තේරෙනවා මීළඟ ගීතයෙන්ම. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කරපු ගීතයක්, නන්දා මාලිනියන් ගායනා කරපු ගීතයක්. ඔව්. මේ ගීතය ගැන මට ආදරණීය මතකයකුත් තියෙනවා. ඒකත් උසස් පෙළ පන්තියටම සම්බන්ධ එකක්. ඉතින් ඒක වෙන්නේ මෙහෙමයි. මගේ අත්තකුරු ඒ දවස්වල ඉතාම ලස්සනයි. ඒකෙන් දැන් අත්තකුරු ලියා ගන්න බැරි තරම් කැතයි. ඒක දවස්වල ඉතාම ලස්සනයි. ගෑන් ළමෙක් අත්තකුරු වගේ. ඉතින් මම මට හිතෙන අදහස්, මට හිතෙන සිතුවිලි ගීත ඛණ්ඩ විශේෂයෙන්ම මම චිප් එකක් විදිහට ලියලා සර්ට් යවනවා. ඒක පොඩි එක්තරා පිස්සුවක් වෙන්නේ. දැන් හිතනකොට මගේ අපේ මගේ විශේෂ මං සඳහන් කරන්නේ හිටපු ගුරුවරයා ඉතාම තරුණ ගුරුවරයෙක්. මං කියන්නේ මේ ටියුෂන් පන්තියේ ගුරුවරයා. ඉතින් ඔහු ඉතාම හැඟුම්බර මේක කියවනවා. කියවනවා කියන්නේ සමාවෙන්ද ඔහු මේ ඔහු තනියම කියවන පන්තිය ළමයින්ට කියන්නේ නැහැ. ඔහු මේක සමාවට ඔහුට ඉතන ඇති සිසුවියක් ඔහුට ලියනවායි කියලා. නෑ සිසුවියක් ඔහුට ලියන්නේ නෑ. මමයි ලියන්නේ. මම ඔහුට නෙමෙයි ලියන්නේ. මම මේ ලියන්නේ මගේ හිතේ ඇතිවන හැඟීම්. මගේ හිතේ ඇතිවන හැඟීම් මං වෙනුවෙන් ලියපු සුනිල් ආරියරත්න මහාචාර්යතුමාගේ අදහසක් තමයි මම මේ ලියලා යවන්නේ. මම මේ එහෙම ලියපු එක සින්දුවක් තමයි මේක. මොකද මට මතකයි මේ ගුරුවරයා මේක දිහා බල බල බොහොම ආදරණීයව එහාට වදිනවා මෙහාට වදිනවා නැවත වතාවක් මේක කියවනවා. ඒ තරම් මේ තියෙන වචන හරිම සමීප අපේ ජීවිතයට. නවා තැන් පොළ ඔබයි ඔබගේ සිනාවයි ජීවිතේ දිගු වන්දනා ගමනේ. අදේ ගුරුතුමා අහගෙන හිටියනම් එහෙම රාත්‍රිය 8 විනාඩි 40යි. ඔබ
वेदना लयान वितव पिरिमादीन रात्रिय रन सर रात्रिय රාත්‍රී 8යි විනාඩි 44යි රන්සර රාත්‍රිය FM 88.1 CI.5 www.runfm.lk කියන වෙබ් අඩවිය ඔස්සේ ලෝකෙ කොතනක හරි ඉඳගෙන ඔබට මාව අහන්නට පුළුවන්කමක් තිබෙනවා හර්ෂ මේ වැඩසටහන ගැන මෙන්න මෙහෙම හිතපතියක් පණිවිඩයක් කියවලා තියෙනවා මගේ ජීවිතේ බිඳුවට වැටුණු වෙලාවක මට මේ වැඩසටහන පුදුම උදව්වක් වුණා ආපහු නැගිටින්න हर्ष आडंबर शक्ति बहुम अपूर्व मे गीत बेंदीलाश्वास करवसे मे प्रवीण छायारूप शिल्पी हर्ष मधुरंग जयशेखर तोरण गीत अब मीलगट तोरण गीत मट हितेन मम हरिद वरदीन दाने नको मे गीते हुसास्पल खाले विच सिद्धुमा पादक करगन ලැබෙන කොදම් දකින්න මේ කොළයට අට ප්‍රතිචාරයක් දක්වන්න හැකියාවක් නැහැ මොකද මට මේ පොත ලැබින්නේ මගේ හොඳම මිතුරියකගෙන් මොකද මගේ හොඳම මිතුරෙක්ට මං ඒ වෙනකොට වරොන්දුවක් දීලා ඉවරයි ඒ නිසා මට මේ මිතුරියට ප්‍රතිචාරයක් දක්වන්න හැකියාවක් නැහැ ඒ නිසා මම අර කලින් කියපු ගීතයක තියෙනවා මුනිවත් හොඳයි කවදාවත් නුඹමට ලැබෙන හින්දා මුනිවත් හොඳයි දෙබසෙන් දුක වැඩි හන්දා කියලා මම ඒකට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා අදටත් මම ඒක මට නොලැබුණ විදිහට මම ඒක නොදකපු විදිහට ගත කරනවා සිතුවිලි සිරවි අපි ගීත හන් සූදානම් බොහොම ආදරණීය ගී පද රචිකාවක් වන කුසුම් පීරිස් රචනා කරපු ගීතයක් Mm-hmm.
කුසුමන් ඉනෙදි ලෝදහස නිත්ිනෙන මොදේ ඔබේ මගේ ලොව කඳුළු දකී සිතුවිලි සිරේ හදවත පතුලේ ඉක්මින වැළපෙනවා රුවසෙන්ගේ මගේ මතක අතරේ අසුරන වෙනවා රාත්‍රී 8යි විනාඩි 55යි අද දවසේදී එක පැත්තකින් කතිකාචාර්යවරේ අනිත් පැත්තෙන් ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් හර්ෂ මදුරංග ජයසේකර සමගිනු ඉන්නේ දැන් හර්ෂ ඔබේ ගෝලයන් හිතවතුන් ගොඩක් දෙනෙක් පණිවිඩය වෙලා තියෙනවා මෙන්න මේ විදිහට පණිවිඩයක් සදාහන් කරලා තියෙනවා ඇත්තටම ප්‍රවීණයි නිහතමානී චරිතයක් සමීර සංකල්ප ඒ වගේම තවත් පණිවිඩයක මෙන්න මෙහෙම කියවෙනවා हर्ष ओबे गीत रस विग्रहन छायारूप वगेम अगे मग जय सिंह मे पणीडे अपटे वेलतीन तेक्कम मे विलाबे कथिकाचार्य तुमनि ओबे सेलु कटियुतु दिनेंदिन सार्थक वेवा निरोगी सुवे लबेवा वेडसटहन गुडक लस्सनाय गीत तेरीम सुंदराय किला संधान करला तीनो इतिन मीलंग गीतयत टिकक विनस्ताले गीतयक ओब तोरन ඉතලම අදහස් දැක්ව හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ ජයසිංහ කියන්නේ මගේ ජේෂ්ඨ මගේ ගුරුවරයෙක් කිව්වත් නෙවෙයි එතුමා එතුමා චාර්ප ශිල්පියෙක් කුරුණෑගල චාර්ප සංගමේ ලේකම්තුමා ඉතින් මම ඊගවට තෝරන ගීතයට කලින් ගීතයත් එක්ක පුංචි ලින්ක් එකක් මම දාගන්න කැමතියි මම ඔබට කියනවා මට පොතක් අස්සේ පොඩි ගීතයක් ලැබෙනවා කියලා ඒ ගීතේ මම ප්‍රතිචාර දෙන්නේ නැහැ කියලා ඔබ දන්නවා ඒ ප්‍රතිචාර දෙකුවේ නැති නිසා ඇය මගේ හොඳම මිතුරියක් බවට පත් වෙනවා. ඒ මිතුරුකම කොච්චරද කියනවා නම් මම ඔව් ඇයගේ සොහොවිරා තරමටම මම සමීප වෙනවා. මේ නංගි නංගි තමයි මේ සින්දුවට මම පාදක කරගන්නේ. මොකද යම් අපිට මේ මගේ ගීතය තමයි විදුලියේ එළිය දැක ගිනි හොයේ දියේ හෙලා. අපි කළුවරේ ගමනක් යද්දී අපි ගිනි පන්දම කතේ අරගෙන යනවා මගේ එළිය කරගන්න. නමුත් අපිට දකින්නවා මේ අකුණක් නැත විදුරෙලියක් එනවා විදුරෙලියද හාත්පස අලංකාර වෙනවා සමහරු මේ තමන් ගතේ තියෙන ගිනි හොය විසික් කරලා දාලා මේ ශනිකව ලැබෙන විදුරෙලියට පෙම් බඳිනවා නමුත් ඔවුන් දන්නේ නැහැ මේ විදුලි නිලුවේ එළිය తాවකාලිකයි කියලා සමහරක් වෙලාවට මේක මොහොතකින් නැති වෙලා යනවා කියලා දන්නේ නැහැ ඉතින් ඒ විදිහට ජීවිතේ වරද්දගත්ත තරුණියක් ගැන තමයි මේ ගීතයෙන් මේ ගීතයට මම පාදක කරගන්න උත්සාහ කරන්නේ. ඇයි එක මොහොතකදී මේ වගේ තීරණයක් ගන්නවා? මේ තීරණය හරහා මම කැමති සමාජයට යම් පණිවිඩයකුත් මේ ගීතය තුළින් ලබා දෙන්න. ඒ සිදුවීම මගේ ජීවිතයට ගොඩාක් බලපානවා. මොකද මමත් මේ පවුලට සමීපව වෙලා හිටපු කෙනෙක් නිසා. ඉතින් මේකේ අන්තිමට මේකේ මැද හරි එනවා ලස්සන දෙලි දෙකක්. අන යන මුවන් ළඟ හැලුණයි නෙළු පලා දොර ඇරපන් අම්මේ මට සමා වෙලා. ඉතින් තව දෙයක් මේ මිලල් කියනවා අන්තිමට කියනවා මේ දුව අම්මේ දොර අරින් නුඹේ පොඩි හිඟන්නිට මොකද අපිට ජීවිතේ වැරදුන මොහොතකදී අපි හැමෝටම නැවත එන්න තියෙන දෙමෝපිය ගාවට විතරයි ඉතින් එතනදී ඒ දියණිය නැවත වතාවක් අම්මා හොයාගෙන එනවා ඉතින් ඒ පණිවිඩය සමාජයට දෙන ගමන් ඒ මම මගේ හෘදය යම් විදියකින් ස්පර්ශ කරපු ඒ ගීතය තමයි මම මේ වෙලාවට තෝරගන්නේ විදුලිය එළිය දැක ගිනි වේදී ඇහිලා විදුලිය එළිය දැක ගිනි හුල දියේ ඇහිලා මග වැරදිලා දියුවේ මං මුලා වෙලා Thank you.
රාත්‍රී 9යි විනාඩි 4යි තුන්වෙනි පැයටයි මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ ආදරය සුන්දර බව හොඳට තේරෙනවා ජීවිතයට ගීතේ මොනතරම් සමීපද බව ඔබට වැටහෙනවා අපිට කියන්න බැරි දේවල් සමහරක් කාලවලට ගීතයත් එක්ක අපි බෙදා හදා ගන්නවා ඒ නිසාමයි රන්සර රාත්‍රිය FM 88.1 100.5 www.runfm.lk කියන වෙබ් අඩවිය ඔස්සේ ලෝකෙ කොතනක හරි ඉඳගෙන ඔබට අහන්න පුළුවන්කමක් තිබෙන්නේ. අද දවසේදී රන්සර රාත්‍රියට එකතු වෙන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී හර්ෂ මදුරංග ජයසේකර. හර්ෂ දැන් මීළඟට මේ පැය මුලින්ම ඔබ තෝරගන්නෙත් ගාන ශිල්පී ගුණදාස කපුගේ ගායනා කරපු ගීතයක්. කලින් මේ ගීතයත් මගේ ස්කෝලේ මගේ නාලන්ද විද්‍යාලයේ මේ උදේට ඉස්කෝලට තුල්ලෙදි මං කිව්ව අපිට ඇහෙන ගීත ගැන ඒ අතරේ මං හිතන අපිට හැමදාම ඇහුණ අපි ඉතාම ආදර කරපු ගීතයක් තමයි මේ ගීතේ බිම්බරක්ෂණක ගීතය මං හිතන නාලන්දට ගියපු මේ අපේ කාලේ හැමෝම ආදර කරපු අදටත් ආදර කරන ගීතයක් තමයි බිම්බරක්ෂණක මේකට මම ඉස්කෝලේ කාලේදී අපි අපේ අතර මේක ආදර කරනවා කප්පුගේගේ හඬට ඒ ගීතේ තියෙන තනුවට වගේම මේ සංගීතය මේ සියල්ලටම පෙම්බදිනවා නමුත් පස්සේ කාලේ අපි වැඩිහිටියන් වෙනකොට අපේ දැනුම් පරාසය වැඩි කරගන්න කරන උත්සාහයේදී මේකේ තියෙන පිටිපස්සේ කතාවට ඉතලා ගොඩක් ආදරේ ගන්න පටන් ගන්නවා මේක කියවෙන්නේ 1818 කැරැල්ලේදී ඒ රණවිරුවන්ගේ නැත්නම් ඒ ඓතිහාසික භූමියේ වැළලිච්චි වීරවරයන්ගේ ඒ භූමිය සීනි කම්හලට රජයෙන් දෙන්න තීරණය කරනවා ඒ මොහොතදී ඒ භූමිය රැකගන්න ඒ ප්‍රදේශයේ ජනතාව හර්ෂ දුරකතර මාර්ග අවිහිරතාවයක් නිසා විසන්දි වුණා අපි කතාව අහන්න සූදානම් ඊට කලින් ගීතේ රස විඳමු රාත්‍රී 9යි විනාඩි 6යි දැන් नगगव सुन चंद्र सूर्या इपदुन स्वर्ण भूमि ए मनरम मालिगाव युद्धकट अवि रुपुसेन सत मुहुदुम तिंगुवनिन कवि वटकले मनरम मालिगाव दो
කඩ ගජසෙන් කුංච නාදයෙන් ඇලලුන වෘක්ෂ දේවතාවන් බිම වැටි පන ගසයි මිනි මල් කිපුණු සීතල නිම්න භූමියේ අට කටු අතර රියන් කඩ අහිමිව විලාපය නගයි විලාපය නගයි සෙනග ගැවසුන චන්ද්‍ර සූරයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකු යුද්ධකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කමි වට කළේ මනරම් මාලිගාවතු ඉල්ලන ජාතියේ නිදානය රන් රුවන් කරනු කොයි වැකන්ද කඩා නිම් කටු කම්බියෙන් බෙදා මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමව් කඩුව බිම දමව් බිම්බරක් සෙනග ගැවසුන චන්ද්‍ර සූරයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකු යුද්ධකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වට කළේ මනරම් මාලිගාවදු මාලිගාවදු රාත්‍රී 9යි විනාඩි 10යි ජීවිතේ කියන්නේම බාධාවක් එහෙමද අනිවාර්යෙන් අනිවාර්යෙන් ජීවිතේ කියන්නේම බාධා එකක් ඉවර වෙනකොට නැවත බාධාවක් එන අපි මේ බාධාව බාධාවක් කරනගෙන සුභවාදී විදිහට ඉදිරිය දකිය යුතු ගමනක් සුභවාදී ඉදිරියව දකින්න සූදානම් වෙච්ච රාත්‍රියක් මේක ඔබ කතාව අතරමඟදීම දුරකතනයේ විසන්දු වුණේ සූදානම් අපි ඊටු ටිකක් අහලම මීලක ගීතේ රස විඳින්නට ඔව් මම කිව්වා මේ ගීතය මේ 18 ලංකාවේ පළවෙනි නිදහස් අරගලය හා සම්බන්ධ ඒ අතීත මුතුන් මිත්තන්ගේ දේහයන් වලදාපු බිම රැකගන්න ප්‍රදේශ ජනතාවත් එකතු වෙන රත්නශ්‍රී විජේසිංහයන් ලියපු එම ඉතනට නැවත වාඩි වෙන කපුගේත් සම්බන්ධ වෙච්ච ගීතයක්. ඉතින් මේක මම කොච්චර ආදරය කරනවද කියනවනම් අතටත් නලින් මගේ ගෙදර මගේ පෞද්ගලික පුස්තකාලයේ වැඩි කොටසක් වෙන් වෙනවා උඩරට රාජ්‍යයට සහ උඩරට රාජ්‍යයේ මේ උඩරට කැරැල්ලට විශේෂයෙන්ම. මොකද මේ සම්බන්ධ මම ගොඩාක් දිනේ කරනවා. මම හිතන්නේ ලංකාවේ ඉතිහාස ආදරය කරන ඉන්නවා නම් මම හිතන්නේ හැදෑරිය යුතුම යුගයක් තමයි උඩරට යුගය කියන්නේ. දේශපාලන වශයෙන් ගත්තත් හැම පාර්ශවයකින්ම උඩරට යුගයේ හැදෑරිය යුතු විෂයක් අපි ඒ ඉතිහාසය ගැන කොච්චර අඩුවෙන්ද සහ කොච්චර වැරදියටද අපි දැනන් ඉන්නේ කියලා ඔබට තේරුම් යයි. ඔබ ඒ ගැන වඩාත් නිවැරදිවක් දෙන්න කරන්න පිරිමිත් සවසට. ඒකටත් ආරාධනා කරනවා මේ මොහොතේදී. ඔබ මේ ඊළඟට තෝරන්නේ දේශාභිමාන ගීතයක් මට හිතෙනවා. ඔව්. මගේ ජීවිතේ පාසල් සමයේදී මට තිබුණ ලොකුම බලාපොරොත්තුව තමයි හමුදා සේවයට එකතු වීම. යුද හමුදා නිලධාරී පිරිහට හමුදා සේවයට එකතු වීම. මම නාලන්ද විද්‍යාලයේ ශිෂ්‍ය බට දූරවාදක කණ්ඩයේ සාමාජිකයෙක්. ඉතින් ඒ ගමන ඒ අවස්ථාවේදී ගුවන් හමුදාවේ රෙජිමෙන්ටල් බ්‍රාන්ච් එකට ෆයිටින් බ්‍රාන්ච් එකට ඉල්ලුම් කරනවා ගුවන් හමුදා නියම නිලධාරීන්. මම ඇප්ලයි කරනවා. මම ඉන්ටර්වියු එකටත් ගිහිල්ලා අන්තිම මොහොතේදී අම්මගේ මැදිහත් වීම නිසා මට ඒ ගමන ආපහු හැරෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ එතනින් මගේ හමුදා සිහිනය පිට වැටෙනවා. මොකද මම ගොඩක් ආදරය කරා. ඒකට ඇත්තටම මගේ අම්මගේ තාත්තගේ පසුබිම වගේම ආසලෙන් ලැබුණ පන්නරයක් මම හිතන්නේ බලපෑමක් වෙන්න ඇති කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මම මුලින් කිව්වා ඒක තැනකදී මම උසස් පෙළ account paper එක අතරමැද නවත්තලා මම නැගිටලා යනවා කියලා. මම නැගිටලා ගියේ අපේ බෑන්ඩ් රූම් එකට, කැඩට් බෑන්ඩ් රූම් එකට. මම ගිහිල්ලා මගේ මම ප්ලේ කරන ඉන්ස්ට්‍රුමන්ට් එක ෆෝනියම් එක. අපිට එතකොට රන්ටමේ යන්න දවස් කීපයි තියෙන්නේ. ඒ ලෙවල් ඉවරෙච්ච ගමන් අපි අනිත් පැත්තට රන්ටමේ යන්න සූදානම් වෙන්න ඕනේ.
මට මේ බිම්බරක් සමා වෙන්න මම මගේ ඊගාව ගීතය රන්මලක් මට මේ රන්මලක් ගීතය ප්‍රැක්ටිස් කරන එක මදි මට මම ඒ ලෙවල් පේපර් එක මග නතර කරලා මම ගියේ රන්මලක් ලෙස දෙව්බඹුන් ගීතය ප්‍රැක්ටිස් කරන්න ඒ ගියාම අපේ කැරට් සාජන් හිටියා රූම් එකේ සාජන් මෑන් ඇහුවා උඹ මොකද ආවේ ඇයිඹ ලියන්නේ නැද්ද කියලා මං කෝ නැහැ සාජන් මට ලියන්න බැහැ මං ලිව්ව ඇති ඒකයි මං ආවේ කියලා මං එදා මම මට බැරිවිච්ච මේ ගීතේ ඉදුරු ටික මම ප්‍රැක්ටිස් කරා ඒකත් මගේ ජීවිතේ අමතක නොවෙන දවසක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදුමේ පින්බිමේ පස් පිටක් ගිලිහි නොයන්නට රන්නට ඇත සිවුකොනේ මෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනාරයේ මුර දේවතා එලි රැ පුරා දැල් මිතියේ නෙහි හොවා වැඩු සිය පුතුන් අත අවිදරා වැද රන මතින් ගුන්නක දැබැතින් හිස අත් මුදුන් දෙති පියවරුන් මව්බිමේ හිමිකම් පතා තම දිවි පිදු කල ඒ පුතුන් උන්හෙලේ හැම මව්වරුන් ලය කිරි එරි ඇත උන් නමින් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදුමේ පින්බිමේ බස් පිටක් ගිලිහි නොයන්නට රන්නටක් ඇත සිව්කොනේ මෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනාරයේ දේශයේ දේවතා එලි රැ පුරා දැල් විතියේ මව් කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් පිරු දරුවනේ ඔබෙන් නව පන ලබා මෙහි යලි උපන්නෙමු අද දිනේ නැසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම බේබිමේ අදවතින් අපි උදබිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ අදවතින් අපි උදබිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ අදවතින් අපි උදබිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ විසිරුණු සිතුවිලි අපි දැහැන් ගත කරවමු අහන්න මේ රන්සර රාත්‍රිය රාත්‍රි 9:17 ඔබගෙන මෙන්න මෙහෙම පණිවිඩයක් කියවලා තියෙනවා කාලය අපව සිතින් ගතින් එක්තන් කරලා තිබෙන මොහොතක හර්ෂයය ඔබ ළඟින් නොහිටියත් මේ රන්සර රාත්‍රිය හරහා අපව සුවපත් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා චතුරංග මල්ලි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔව් මම හිතන්නේ මම එක තැනක සඳහන් කරා මගේ ගමන් සංගේක චතුරංග කුමාර මම හිතන්නේ චතුරංග වෙන්න ඕනේ කියලා මම අනුමාන කරනවා.
මම ඒ චතුරංගණන් ඉතාම ආදරෙන් මතක් කරනවා මම කරපු ජය ජාත්‍යන්තර ජයග්‍රහණ ගොඩක් ඒ වගේ පිටිපස්සේ මාත් එක්ක එදා හිටපු හයිය තමයි චතුරංග සහ සමන්ත ඒ කීප දෙනෙක් ඉන්නවා ඒ දෙන්නෙන් ප්‍රධානිය තමයි චතුරංග ඔබ ජාත්‍යන්තර ජයග්‍රහණය ගැන කතා බහ කරා ඔබ මේ වෙන විට රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ සමාජිකේ ඔව් මේ තුලින් මොකක්ද වෙන්නේ හර්ෂ මෙහෙමයි ඒ කියන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තුල පිහිටලා තියෙනවා කලාවට සහ මේක කලා මණ්ඩලයට අනුබද්ධිතව පිහිටලා තියෙනවා ආයතන කීපයක් ඒ උපදේශක සභාව කීපයක් ඒ අතරේ රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව කියලා කියන්නේ ශ්‍රී ලංකා රජයට ඡායාරූප ශිල්පය සම්බන්ධව නිර්ණායක සහ යම් යම් අවශ්‍ය තීරණවලදී ඒ සම්බන්ධව සම්බන්ධ දැනුවත් කිරීම සිදු කරන උපදේශක සභාව තමයි රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව. ඉතින් මම දැන් මෙහි ආරම්භයේ සිටම මම ඒකත් එක්ක බොහෝ ක්‍රියාකාරීව කටයුතු කරනවා. ඉතින් ඒකට පත් වෙච්චී ලාබාලතම වයිසින් අඩුම සමාජිකයා වුණෙත් මම තමයි. ඉතින් ඒක තුලින් අතරම කරන්නේ ලංකාවේ ඡායාරූප ශාස්ත්‍රයේ විධිමත් පිළිගැනීමක් ඇතුළුව වැඩ කොටසක් කරන්ද ලොකු ගමනක් යන්න පිබුරුපත් සකස් කරලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම ඡායාරූප සම්මේලනයේ හිටපු සභාපති විදිහටත් ඔබ කටයුතු කරා. ඔව් ලංකාවේ සියලුම ඡායාරූප සංගම් ඒකාබද්ධ කරලා 2013 අවුරුද්දේ 2012-13 වගේ වසරවලදී ආරම්භ වුණ ඡායාරූප සම්මේලනය. ඉතින් මේ චාර්ම සම්මේලනයේ සභාපති විදිහටත් මට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. හර්ෂ මීලඟට ඔබ තෝරන ගීතය ගැන මම දැනගන්න කැමතියි මේ ගීතය මේ මොහොතේ ඔබ තෝරගන්න බලපාපු හේතුව. ඔව් මුලින්ම කියන්න ඕනේ මේ ගීතය මගේ අත්දැකීමක් නෙමෙයි. නමුත් ඇත්තටම ගීතයක් හෝ කලා කෘතියක් අපිට රස විඳින්න අපිට ඒකට පෙම්බදින්න ඒක අපේ අත්දැකීමක් විය යුතුමත් නැහැ. මේකට මම මුලින්ම ආදරය කරන්න පටන් ගන්නේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය නිසා. මොකද මේ ඒ සංගීතය අපිව මුසපත් කරනවා. ඉතින් ඒ සංගීතය හරහා අහන්න පටන් ගත්ත දේ ටීඑම් ජයරත්නගේ ඒ බොහොම තීව්‍ර සහ සුනිල් අබේසේකරයන්ගේ ඒ තීව්‍ර හඬ තුලින් අපේ හදවත ස්පර්ශ කරපු ගීතය අපි හොයන්න පටන් ගන්නවා. හොයන්න පටන් ගන්නකොට මේකෙත් තියෙන හරිම සුන්දර අත්දැකීමක්. මම කියව ආදරය කියන එක මේ නිමාවක් වෙන්නේ නැති තැනක් කියලා. ඉතින් ඒකේ මේ ටිකක් එහා තරමක් අපි එහාට කියලා කතා කරන්න ඕනේ ගැඹුරු අත්දැකීමක් ගැන තමයි මේ ගීතය තුලින් කියවෙන්නේ. නමුත් මේකත් සිනමාවට සම්බන්ධ ගීතයක්. මේකේ ධර්මසේරි බණ්ඩාරනායකයන්ගේ හංසවිලක් චිත්‍රපටයේ ගීතයක් මේක. මට මේ චිත්‍රපටේ බලන්න අවස්ථාවක් තිබුණේ නෑ මුල් වකවානුවේ අපි මුඩා ඉතම් පුංචි. නමුත් මේ බොහොම මෑතදී දැන් මාස කීපයකට කලින් මේකේ නැවත මේ දර්ශනය කිරීමක් කරනවා මං එදා මමත් බිරිඳක් ගිහිල්ලා මේ සිනමාව නැරඹුවා. ඉතාම විශිෂ්ට නිර්මාණයක්. ඉතාම විශිෂ්ට නිර්මාණයක්. එහි සිනමා සංගීතය ඉතාම ප්‍රබලයි. ඉතින් ඒ අත්දැකීම මට සමීප නොවුණත් මට ඒ අත්දැකීම විඳ ගන්න පුළුවන්. මොකද අපි මේ ගීතේ සමීප වෙද්දී ඒ අත්දැකීම අපිට සමීප කරගන්න පුළුවන්. ඒ තරම් ආදරය කරන පදමාලාවක්. ධර්මසිරි පතිරාජයන්ගේ පදමාලාව. ඉතාම ආදරය කරන ගීතයක් හැම වෙලාවෙම මුමුණන ගීතයක් විතරක් නෙමෙයි. මගේ මුල් කාලීන ඡායාරූපයක මම මාත්‍රතාවක් විදිහට මේක යොදලා තිනවා හෙමින් සැරේ පියාවිතා මගේ මුල්ම කාලේ ඡායාරූප වල හෙමින් සැරේ පියාවිතා සුමුතු සයනේ සිනිඳු ඇතිරෙල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් Thank you.
පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලේ සුළු රොණින් මත් වී සිනෙනින්නේ සුපුෂ්පිතරේ සිහි හඬකින් මහද අමතයි මුදා හැරතා අවුරු සිරියහනි සුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් රන්සර රාත්‍රියෙන් සමුගෙන යන්නට තව විනාඩි 30 ඉතුරු වෙලා තියෙනවා. අද දවසේදී රන්සර රාත්‍රියට එකතු වෙන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී, ඒ වගේම විශ්වවිද්‍යාල බාහිර කතිකාචාර්යෙකු විදිහට කටයුතු කරන හර්ෂ මදුරංග ජයසේකර. මහගම සේකරයන් විසින් රචනා කරපු ගීතයක් පඬිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්ගේ හඬින් ඔබ තෝරනවා ඊළඟට. මේක ප්‍රාර්ථනාවක්. ප්‍රාර්ථනාවක් කියලා කියන්නත් බෑ, වෙන්නත් පුළුවන්, ඒක නොවෙන්නත් පුළුවන් කියලා හිතනවා. නමුත් ඉතාම ආදරය කරන ගීතයක්. විශේෂයෙන් මහගම සේකර ගැන මම යමක් කිය යුතුයි. මහගම සේකර කියන්නේ මගේ ජීවිතයේ, මගේ පරිකල්පනයේ මට ලොකු බලපෑමක් කරපු පුද්ගලෙක්. ඉතින් මහගම සේකරට මම කොච්චර ආදරය කරනවද කියනවා නම්, මම මේ තුම්මං හන්දිය හොයාගෙන යනවා, මහගම සේකර උපන් ගම හොයාගෙන යනවා. ඒ ගමේ මහගම සේකරගේ ඇස ගැටුණු ඒ පරිසරය විඳින්න උත්සාහ කරන හොයාගෙන එනවා. ඒ තරම් මම ඒ ආදරයට පෙම්බදිනවා. ඉතින් මේ ගීතය ගැන මහගම සේකර කියනවා, අමරදේවන් කියනවා, ජීවිතේ කිසිදා ආදරය නොලබූ ඔහුගේ අත්දැකීමක් විදිහටත් මේක එක්තරා තැනකදී ඔවුන් අර්ථකථනය කරලා තියෙනවා. ගීතේ තමයි, මා මලපසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව. මම හිතන්නේ අපි ඉපදෙන්නේ, මම ඉපදෙන්නේ මහගම සේකරයන් මිය ගිහිල්ලත් වසර දෙකකට පස්සේ. අපිට මහගම සේකරයන් හැබෙහින් දකින්න හම්බුන්නේ නැහැ, ජීවමානව දකින්න හම්බුන්නේ නැහැ. නමුත් ඔහුගේ නිර්මාණ තුළින් අපි තාමත් මහගම සේකරව කියවන්න උත්සාහ කරනවා. ඔහුගේ ප්‍රබුද්ධ වැනි පුතීන් තුළින් අපි තාමත් ඔහුව කියවන්න උත්සාහ දරමින් සිටිනවා. ඉතින් ඒකට විශාල දායකත්වයක් දෙනවා අමරදේවයන්ගේ ඒ හඬ. ඉතින් අමරදේවයන් සහ මහගම සේකර කියන සුසංයෝගය ලංකාවේ ස්වභාවික සංගීතයට විශාල ගීත නිර්මාණ රාශියක් එකතු කරනවා. ඒ අතර මලහිරු බසිනා සැන්දෑයාමි වගේ මම ආදරය කරන ගීත කරුණාවක් තියෙනවා. නමුත් ඒ සියල්ල වෙනුවෙන් මම අද තෝරගත්තේ මේ ගීතය, මා මලපසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි. මේ ලොව යම් කිසිවෙකු මාහට පෙන් කල බව එතකොට ඒ ගිරාමය හීන් හඳින් මට කියාවි සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව.
ඡායාරූප කරණය තුළ ප්‍රවීණේ ඒ ප්‍රවීණ කියන වචනය භාවිතා කරන්නේ ඔබ ලබපු අත්දැකීම් සහ ඔබ ලබාගෙන තියෙන දැනුම් සම්භාරයත් එක්ක දැන් මට මේ ප්‍රශ්නේ අහන්නම කියලා හිතුණා මොකද මේ වැඩසටහන මේ වෙලාවේ අහගෙන ඉන්න ගොඩක් තරුණයන් තරුණියන් තමන්ගේ ජීවිතයේ වටිනාම අවස්ථාව තමන්ගේ විවාහ උත්සවය ඡායාරූප ශිල්පියාගේ වැඩ කොටස අතිශය විශාල වැඩ කොටසක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි වර්තමානයේ වෙද්දී මේකට නිසි ප්‍රමිතියක් නැති බවට පත් වෙලා තියෙනවා. සමහරු කියන දෙයක් තමයි විවිධ මිල ගණන් තියෙනවා. එහෙම නැත්නම් මේකේ තියෙන ගුණාත්මකභාවයේ බිඳ දමමින් තියෙනවා. අපි දකිනවා සමහරක් වෙලාවට දෙමාපියන් ඉදිරියේ බලන්න බැරි ඡායාරූප පවා ඡායාරූපගත කරනවා. මම එහෙම කිව්වට තරහ නැහැනේ. किसी तरह अब हम प्रश्न मगे नमुत मम एक उत्तर दिन्न कहुमत असर नमे मूर्ति नमु मम उत्तर दीयुत मम किया मिलगना संबंध मिलगना किए कारणे दी मेक कला मम मुलिंदी कला विधि मगे मिल तीरने मम इतना दी अभी तो मिल संबंध मत लोग मुखद उदाहरण विविध मिल परास समाज स्तर विविध रसवेन्द्र मटांगलिया शिल्पी सेवश्यमिलगन मम गुड मम एक उदाहरण एकस्था अभी प्रदर्शन विल प्रदर्शन मगे पिंतूर दिहा तोरगन तीर कलाुचि मम सामान्य कस्टमर्स आग्यू कर मिनिसुंगे देनु मट्टां विनास रसविंदर मट्टां विनास
අමරදේව මහත්මයාගේ ගීත අහන අයත් ඉන්නවා මම තවත් නම් දෙකක් කිව්වා මගේ ගීත අහන අයත් ඉන්නවා මාත් එක්ක ඉන්නවා මගේ ඡායාරූපවලට කැමති පිරිසක් ඉතින් ඔබේ ප්‍රශ්නකට මට දෙන්න දෙන උත්තරේ ඡායාරූප කලාව තුළ ඒ විෂයට ඒ කලාවට පෙම්බඳින පිරිසක් නිතරම අපිත් එක්ක රැඳිලා ඉන්නවා හරි මට හිතෙනවා මං අහපු ප්‍රශ්නයට මට සාධාරණීය පිළිතුරක් ලැබුණා කියලා. මීළඟ ගීතය ඔබ තෝරන්නේ ගාන ශිල්පී කරුණාරත්න දියුල්ගනේ ගායනා කරපු ගීතයක්. ඔව්. මේ ගීතය තමයි කොහේ හෝනුඹ නතරදී කාට හෝ ජීවිතයේදී උටින්නම් මට ඒදී මගේ නොවුනට කම් නැති. ඔම කිව්වා නලින් ආදරය කියන්නේ හිමි කර ගැනීමම විතරක් නෙමෙයි. අපි දෙයක් අයිපත් කර ගැනීම විතරක් නෙමෙයි ආදරය කියන්නේ. අත්හැරීම තුලත් ආදරය තියෙනවා මම ඔබට ඒ සම්බන්ධව මගේ බොහොම සමීපතම මිත්‍රයෙක්ගේ අත්දැකීමක ගීතයක් තුලින්ම කතා කරා අපි මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ සමාජය අද මේ සංකීර්ණ සමාජය ඇතුලේ ආදරය අහිමි වීම දරා ගැනීම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා නමුත් අපිට අපේ කාලේ දීපිටේ ප්‍රශ්නයක් තිබුණේ අපිට හොඳ කලා නිර්මාණ අපිට එක්ක හිටියා අපි ඒවත් එක්ක මේ අත්දැකීම් ගොඩක් වෙලාවට බෙදා ගන්න පුළුවන් වුණා ඒ නිසාම කෙනෙක් අහිමි වීමත් අපිට කලාව තුළින් කලාත්මකව සෞන්දර්යාත්මකව දකින්න පුළුවන්කම තියෙනවා නම් මං හිතන්නේ ජීවිතේ හරිම සුන්දරයි. මෙතනදිත් කියන්නේ ඒ වගේ කතාවක්. අන්තිමට මේක කියනවා මං හරිම කැමති කොටස් ටිකක් අන්තිම කොටස. නුඹ ළඟත් මතකය ඇති. නමුත් අපි වෙන් වී ඇති. මතකේ තියෙන්න පුළුවන්. නමුත් අපි තව කෙනෙක්ට දැන් අයිති වෙලා ඉවරයි. ඒ නිසා ඒක අපිට කතා කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඒක කියනවා මමත් දැන් මට හිමි නැති කියලා එක තැනක තියෙනවා ඒ නිසා කියනවා නුඹ ළඟත් මතකය ඇති නමුදු අපි වෙන් වී ඇති එපා රිදවුම් ගන්න දිවියට අපිට හිමි ජීවිත ඇති තුටින් නම් මත ඇති
මගේ නුනට කම් නැති නුඹ මගේ නුනට කම් නැති විසිරුණු සිටවිලි අපි දැහැන්ගත කරවමු අහන්න මේ රන්සර රාත්‍රිය රාත්‍රී 9 විනාඩි 43 හැමදාමත් මට හිතෙන දෙයක් තමයි ආදරය සෙනෙහස තියෙන තැන අපිටත් හොරාවට කාලෙ ගිහිල්ලා මිලකට ඔබ තෝරනවා ගායන ශිල්පිනී නන්දා මාලනියන් ගායනා කරපු ගීතයක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කරනවා එච් එම් ජයවර්ධන ගීතයට සංගීතය නිර්මාණය කරනවා මම හිතන්නේ ඒ සුසංයෝගයේ මම ඉතාම ආදරය කරන සුසංයෝගයක් නන්දා මාලනිය සුනිල් ආරියරත්නයන් එච් එම් ජයවර්ධනෙන් ඒ තුලින් බොහොම වටිනා ගීත ගණනාවක් අපිට දායාද වෙලා තියෙනවා මම තෝරගන්න ගීතය මම හිතන්නේ මේක එක්තරා විදිහකින් අපේ ජීවන දර්ශනය ද කියලා හිතනා වෙලාවකට මගේ ගීතය තමයි පූජාසනේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකෙමයි හෙට ඔබට එරෙහිව ඉනගිටින්නේ එයිම කියන්නේ අපි ගොඩක් වෙලාවට මේ 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 ගීතයේ හැම පදයක් තුලින් හැම පේලියක් තුලින්ම අපිට අවශ්‍ය කරන දේවල් ටික මේ මේ කාරණේ අදාළ දේවල් ටික තියෙනවා කිරියෙන් පැනියෙන් උතුරා යන කල ලොව ඔබ පාමුල හඬා වැටි අත්මිත හිරවි හිඟවි බෙලසුන් වන කල ලොව ඔබ හිස මත කඩා වැටි අපිව පූජාසනයක් මත තියලා අපිට මේ පුද සත්කාර කරන මේ ලෝකෙම තමයි එක වෙලාවකදී අපිට රහි වෙලා නැගිටින්නේ මම හිතන්නේ මම මේ ධර්මතාවය මම අත් බින්දපු කෙනෙක් අත් මිදෙන කෙනෙක් සහ ඒක තේරුම් අරගෙන ජීවත් වෙන කෙනෙක් ඉතින් ඒ නිසා ඔබ ඇහුව මගෙන් එක් තැනකදී අමරදේවන්ගේ ගීතයක් ගැන කියලා මේක බලාපොරොත්තුවක්ද කියලා මම මම මෙහෙම දෙයක් දකිනවා භගවත් ගීතාවේ තියෙනවා කරන්න ඔබ සතු යුතුකම නොසිතා ඉන් ලැබෙනා දේ කියලා ඒ නිසා මම මගෙන් මේ සමාජයේ ජීවිතු යුතුකම් ටික මම කරනවා දැනට සෑහෙන ප්‍රමාණයක් කරලා ඉවරයි මම අවසාන මොහොතේ කිසිම නැවත බලාපොරොත්තුවක් නැහැ මගේ යුතුකම් ටික මම කරලා ඉවරයි ඉතින් ඒ නිසා ඒක මම ඔබට කිව්වේ මට බලාපොරොත්තුවක්ද කියලා මට කියන්නත් බැහැ ඒක කියලා මම කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද මම දන්නවා මේ පූජාසනේ අතෝ හිඳවලා මේ කරන ලෝකෙම තමයි දවසක අපිට රහ වෙලා නැගිටින්නේ. ඒක තමයි ලෝක ධර්මතාවය. ඉතින් ඒක මම බොහොම ආදරෙන් මූණ දෙන්න සූදානම්. සමහරුන්ට මේ ධර්මතාවය අවබෝධ කරගන්න බැරි වෙන නිසා ගැටලු ගොඩක් මතුවලා තියෙනවා. පැහැදිලිවම ඔබට ඉරි ඉරි නැගිටින්නේ
ඊළඟට තෝරනවා ගායන ශිල්පී අමරසිරි පීරිස් ගායනා කරපු ගීතයක්. ඔව්. මේකේ පද රචනයට මම තාම ආදරය කරන පද රචනයක් නාරද විජේසූරිය මහත්මයා එතුමා නාලන්දියෙක්. මේකේ පද රචනයේ විතරක් නෙමෙයි අපේ මේ ජීවිතේ අපිව ගෙනියනවා බලාපොරොත්තු සහ හීන. මේ දෙක තමයි අපිව මේ ජීවිත මාර්ගය තුල අපිව ඇදගෙන යන්නේ. අපිට උත්තේජනය වෙන්නේ ඒ සමහර බලාපොරොත්තු සමහර හීන කවදාවත් පිට නොවන දේවල් අපිය බව දැන දැනම ඒ හීන පස්සේ යන අවස්ථාවලු තියෙනවා. ඉතින් මම කැමති නැහැ ගොඩක් ඒ ගැන විස්තර කරන්න. මොකද මේ වචන බේලියක් බේලියක් ගානේ හරිම ලස්සනයි හරිම සෞන්දර්යාත්මකයි. සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතිමා යටි හිත ඉනි බිඳක් වෙලා තිබුණත් ඇති ආදර පවසට. හඳයි තනිය හසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරලක එදා වගේ හමුවන්නට සුන්දර හවසක හීන මවන වද හිරදී හිමි නැති පපුවක දුවදන් කටු පැනීරුණු සමනල තටුවල මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක රුදුවදන් කටු පැනීරුණු සමනල තටුවල මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතේ මා යටි හිත පිනි බිඳක් වෙලා තිබුණත් ඇති ආදර පවසට රුවලට පෙරලෙන්නැති අරදනු සුසුමට මිතුරු ඇස්වලින් සඟවන උණුසුම් කඳුලට අකුරුවලට පෙරලෙන්නැති අරදනු සුසුමට මිතුරු ඇස්වලින් සඟවන උණුසුම් කඳුලට ඔහෙ ගලා යන්න ඉඩ ජීවිත ඉල්ලන තාලෙට ආදරේ හොයමු අපි ඉස්සර
හංගපු තන් වල මේරයි හඳයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක වගේ හමු වන්නට සුන්දර හවසක හීන මවන වද හිරදී හිමි නැති පපුවක. අද දවසේදී ගීතය පිළිබඳව කතා බහ කරන්න එකතු වුණේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී හර්ෂ මදුරංග ජයසේකර. හර්ෂ, දැන් මේ වැඩසටහන අහගෙන හිටපු කෙනෙකුට ඔබව සම්බන්ධ කරගන්නට අවස්ථාවක් තියෙනවා නම් ඒ සඳහාත් අවස්ථාව දෙන්න සූදානම්. ඔව්, ඉතින් ඉතින් මුලින්ම මට මේ අවස්ථාව ලබා දුන්නු රන්නසේ මායතනයට සහ කාර්ය මණ්ඩලයට මාව සම්බන්ධීකරණය කරපු හැමෝටම ඉතාමත් ආදරෙන් ස්තුතිවන්ත වෙනවා. මට මේ අවස්ථාව මට කතා කරන්න මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ඉතින් මාව සම්බන්ධ වෙන කැමති කෙනෙක් ඉන්නවා නම් හර්ෂ මදුරංග ජයසේකර කියන Facebook fan page එක සහ profile එක දෙකම තියෙනවා. ඒකෙන් පුළුවන්. ඒ වගේමයි ඔබට අවශ්‍ය නම් මගේ දුරකථන අංකය දෙන්න පුළුවන්. 0777131610. හර්ෂ, ඔබ අවසාන වශයෙන් තෝරන ගීතයත් ඔහුම ආදරණීය ප්‍රේමණීය බලාපොරොත්තුවක්. ඔව්, ඔබ මගෙන් ඇහුවා අන්තිම බලාපොරොත්තුව මොකක්ද කියලා. ඔබට මං කියනවා මේ මගේ අන්තිම බලාපොරොත්තුව කියලා. මේක මම තෝරගන්නේ නැවත වතාවක් මගේ බිරිඳ වෙනුවෙන්. එය මට සුවිශේෂ කාන්තාවක්. මොකද සහ මම තව දෙයක් කියන්න ඕනේ. ක්‍රිෂාන් තරන්දක කියන ගායන මේ ගීතය, රසික දුමින්ද ලියන මේ ගීතය මම විශ්වාස කරනවා මේක මගේ කියලා. මේක මට ලියපු එකක් කියලා. මොකද මේකේ තේලියක් ගානේ, අකුරක් ගානේ මේක මගේ. ඒ තරම් මේක මට සමීපයි. අවසන් හුස්ම ගිරිහෙන මපියන් දිනක මේක හැමතැනකම. මොකද මගේ බිරිඳ ගැන මම කියනවා නම් මගේ මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්න මගේ යෝධය වෙනල්ල ඇය. ඇය පවුලේ එකම දියණිය. නමුත් ඇය එක්තරා වෙහොතකදී බොහොම ශක්තිමත් ගැහණියක් වෙනවා මං වෙනුවෙන්. ඒ වගේම හරිම සුකුමාල චරිතයක් ඇය. ඉතින් මේ චරිත ගොඩක් එක්ක මට ඇයව නැතුව එක මොහොතක් ජීවත් වෙන්න බැහැ කියලා දන්නවා. මගේ දුවන දෙන්න මගෙන් අහනවා අප්පච්චි අපෙන් වැඩියෙන් ආදරේ කාටද කියලා. ඔවුන් දන්නවා උත්තරේ. ඒ අම්මට කියලා. ඔවුන් දන්නවා ඒක. ඒත් ඔවුන් අහනවා. ඒ වගේමයි මට මේකක් කියන්න ඉඩ දෙන්න. එයා නැති දවසක ඇත්තටම මට ඉස්සරහ ගැන හිතන්න තරම් මම ශක්තිමත් නැහැ. මොකද මගේ හැම දෙයක්ම එයා මට කරලා දෙනවා. ඒ නිසා මට එයා තනියම ගාලා යන්නත් බයයි. ඒ නිසා මම කියනවා මෙන්න මෙහෙම. මම නැති දාක නුඹහට නතරක් වේද, තුන්සිත දෙවි හළුවේ ඒ සිතන සඳ. හැකිනම් එක්ව යන්නට පේපිර පෙර පිනකි එය. ඒ තමයි මගේ අවසාන බලාපොරොත්තු. බොහොම ස්තුතියි. ඒ නිසා තමයි ඇයට කලින් ඔබ යන්න ප්‍රාර්ථනා කරන්නේ. අනිවාර්යයෙන්ම. සුබ රාත්‍රියක් ඔබට. සුබ රාත්‍රියක් ඔබට. සියලු දෙනාට. මම නලින් රාජපක්ෂ. එන මතුයම් දිනේක අයදිමි වරම් මාහත ඉක්මන් වෙන්න. නුඹ නැති දාක මේ ජීවන මග යන්න. සරි නොමැත ඔබ මාගිය පසුින්. මුහුකුරු සෙනෙහසින් අද සරසන දිවිය පෙම් ලොව දුටුව නුඹ දැයි සිතනාතර රිදුනත් නුඹට අසරල් පු
ओदला में मत मुव मत ऐन नुबे पिंवत बव पशु इन